ල අදටෙලිසර සවි අයන සමගතම රදි සිටි ළ අය විස්තර කරන්න ද වශන ම දකිම දන්නවා අදැන් ංචරු තාක්ෂණ විෂය සම්බන්ධය තමාදි කතා කරන්න හන අපිගේ සති අපි කතා කර ගොඩනැගලි තාක්ෂණ වේදය ඒගේ මේ කොන්ක්‍රීට් සම්බන්ධ දන්න අද දුවල පුතාල විශාල සංඛ්‍යාවක් අලු හා සම්බන්ධවෙලා සිටිනවා එනිසා මම ගිය සතිය කරපු පාඩම පොඩ්ඩි සාරාංස ගත කරලා දුරපුතරට ප්‍රවිනාඩි පහකින් වගේ ගේිය සතතිය අපි සාකචා කරපතික පොඩ්ඩක් හැදිලි කරන්නවා. එතනින් අපි වටන් ගම්මුවද වැඩේ කෝන්කීට් බලමු අපි අපි ගිය සතිය මොනවාද කතා කරේ කියලා ප්‍රථමය අපි කතා කර කොංක්‍රී් හැදන්නේ මොනවාද කියලා මෙති කොංකට හැදෙන්නේ සිමන්ති සවුම් සමා රලු සමාරක ජල ඒ වාතය ස කොටස්සල එකතුවෙන් තමා සි කොන්ක්‍රීට් එකක් හැදෙන අපිගේ සතිය මේ සම්බන්ධව කතා කරා ඉළඟ අපි කතාගම තින සංගටගටික ඉළඟ අපි සාමාන්‍යයෙන් සවුම් සමාරක කියන්නේ වැලි ම් සිවම් වැටි කියන්න හරයි දෙස මටක ැලකින් පෙරාගත්ත වැලි රළු සමාරකයන් හතරයි දෙස මටයි මිලමිට පණහා අතර වැලි ජලය කියන එක අපි ගන්න බීමට සුදුසු ජලය එඩමතර අප සිමෙන්තිකන පොට්ල සිමිතම මොක්ලාවට භවිතයට ගන්න මෙය හතර සං එකතුවක් ලෙස තමා කොංක්‍රීට් නිශ්පාධනය වෙන් ඉළඟ අපි කතා කර මෙතියනසිමෙන්ති මති සි පෝට්ල මති ගන්නන්නේ සමෙන්න්තිය කලස් කරනා කාරය ගැන කතා කර මලු එකන එක මත දහත් පමණ තමයි තියන්නේ ඇද ආර්තාව ඉහලනම් මළු අටක් තමයි එකනෙක අපි ගබඩා කරදදි සමෙන්ති මලු තබන් ඉළ අපි කතාකර ජල සිමන්තිය කොන්ක්‍රේෂඳ ජලසිමෙන්න්තිය අනුපාතය සාමාන්‍යෙන් සියයට හතලියත් සියයට පහත්තර තම ජල සිමන්තිය අනු පාතිය තියන් තකොට අතින් හා තාප මෝලිකින් සු සංහනය කරනවාන ලස මිතියන්නු පාතිය එකකට දෙයි ඉට අමතරව කම්පකයක් මගින් සුසංහනය කරනවාන ජලසිමංචනු පාතය දෙකට පහයිම මටි ද පපතති එක්ම යන ම සු සංහල ගී සතිය කතා කර න මෙතින කම්පගයක් මගින් සු සංහනය කරනා කාරය මෙති දලසසිමතතියනු පාතියහො න මශ්‍රන ජල ප්‍රමාණය බැදීම සසිමති ප්‍රමාණය එතකොට එයනු තම ජලසිමන්ති ප්‍රමාණය සයට හතරක් යට පහත් අතර පිහිටන්නේ ඊටම අපි කිව්වා මේ සිමෙන්ති කොක්‍රීට් ිශ්න අපි ජල සිමති අනුපාතිය පවත්තා ගන්න ප්‍රධානය හේතු මොකද චලය වැඩියෙන් දාලත්ද ජලය අඩුවෙන් දාලත්ද ජලය අඩුවෙන් දම්මත් සිමෙන්තය අන්ස්වල තිෙනහම්පූර්ණ ජල ජලන් බවට පත්වෙන්න්නේ නෑ එතනින් කොන්ක්‍රීට් එක දුරල නවා ජලය වැඩියෙන් දම්මත් ජලය වාශ්ප වෙලා නැවත කේසික සිදුරු ඇති වෙලා මේ කොංක්‍රීට් එක දුරුවල්ලෙන්නවා එහි දුව පොතේ ජලය අඩුවෙන් දාලත් බෑ වැඩියෙන් දාලත් බෑ ජලප්‍රතිශත්තය හරි අගේට දන්නනන්න එක තමා ප්‍රධාන වැදග දේ එ ජලයෙන් සිදුවන කාරයන් තමයිඒ සජලනී කරණය සඳහා රසායනික දාකවීම කොංක්‍රීට් සංහනය කෙනකල් වායුවත්තරම් සමාර්ගශනයක ඇතිකිරීම ොංක්‍රීට සැවීමේඒ සහ ජාතවා මෙතියෙනි අපි භාවිතා කරන සල්ලු සමාරකසා සිම මැනීම සඳහා අපි සාමානය මිනුම් පෙට්ටි දෙකක් භාවිතා කරනවා. මිනුම් පෙට්ටි දෙකක් භාවිතා කන ට සමාරක මැණින් අපි භාවිතාරන හාරසිය තුන් සයපනාා දෙසිිය පණහ කියන ප්‍රමාණය. සිමෙන්ති මැනිීම සඳහා අපි භවිතා කරන හාරසියද තුන් සියපනා දෙසි යන තුොට පේන ඇති සිමෙන්ති මයින පෙටිය මිලිමීටර් හතලයක් උසින් වැඩි. මෙ තිෙන්නේ මිශ්‍ර අනුපාත කොක්‍රට් ිශ්‍රණාද නාමක මිශ්‍රණ අපි සංගටක සරල අනුපාතයගෙන් ප්‍රශර් කරන්න පුළුවන් සම්මත ප්‍රමාණය බර අනුව පුළුව ඊට අමතරව නිර්මාණය කරන ලබන ශ්‍රේණියය කොංක්‍රට් ්‍රේණියය අනුව පුළුවන් මෙ තියන කොංක්‍රට් ශ්‍රේණීය අනුව මිශ්‍රණ අනුපාත තැ ඔය චාර්ට්ක මම ඉදා කිව්වා ඉතාමත් වැදගත් තරුලකු නද්දාගණ්ඩ කියලා මෙතන අපි මේ අනුපාත සම්බන්ධව ඉග්‍රේඩ්ඩක ඒ තැන්වලට යොදන අනුපාත සම්බන්ධ ප්‍රධාන හොඳද ැනුමත්තියෙන්දෝඕනේ. තුොර අපි දන්නා සාමානය සරල කොංක්‍රීට් බිමක් සඳහා අපි සාමාන්‍යය එකට තුන හයන්නු පාතය. ඉරවාඩ චුට්ටක් ලෝඩ්ක වැඩවෙද්දි බර වැඩිවෙදදි සම්පීටන ශක්තිය වැඩිවෙද්දිී. එකන සාමානය කුළුණු බාල්ක ලින්ටර්න් වගේ දෙවල් සඳ අපිටඒර දෙක හතරානු පාතයක් ඉරවාසේ ජලර ගබඩාටයන්කි පාදම් කොක්‍රීට් අධිබාරාවග ටික කිටවඩටික ලෝඩක වැඩද එකකට එකයිද සම්පාත් තුුණනු පාතතියක් ඉවස්සේ අධික ශක්තියක් අවශ්‍යලවට එකට එක දෙකානු පාතිටත් අපි යොදා ගන්නවා ඉතර55 30 කිය ශ්‍රේණිය අනුව බෙදෙනවා ඒ්‍රණියෙන් පහලවෙන් කියවන්න එක තියන සම්පීඩන ශක්තිය සම්පීන ශක්තිය එකන දවස් විසියටක් පදම් කරාට පස්සේ මේකේ සම්පීඩන ශක්තිය තමා ඒම ශ්‍රේණියෙන් ලැබෙන්න්නේ හොක අපි ගිය සතිය කතා කරා අපි ඉළඟට කතා කර ැන් කොන්ක්‍රීට් ප්‍රවාහණය කරන ආකාර බාද විල්බ දළලපොතල් මේ ඕන තර පායකජීවි දැක ඇති මිටක් දොබ කර බාල්ද ඔසවනහා බාලුම් පහල්ටගලා බසින නල කොන්ක්‍රීට් පොම්ප මෙතිය නේවාගේ උපකරන කීපයක් අපි ගි සතිය මේ විීඩියෝක දැක්ක කොක්‍රට් ටැම්පත් කරන රම සම්පූර්ය ීඩියෝක පෙන්න්න ලාපොත්වෙෙන්න්නේ යද දළපුපතාල් මේක පුළුවන් ටෙලිසර සවි අයතනය वडयोස් වට YouTube හර සහබ්ේ ඇ්කට සම්බන්ධවීම මේ පරණ විීඩියෝස් බලාගන්න පුළුව මෙ තින සැම්පත් කරන කාර එ තැම්පත් කරන ඕන ක්‍රමවේදය සම්බන්ධ අපි කතා කර සාමාන්‍යයමූලික සවීමට පෙර කොක්‍රීට හදාගතරපස සම්බන්න්න තැත් කර කොමූලික ස ආරම්භග සවීමන සාමාන්‍ය ආරම්භ සවීම පැ ාගක්ව ග තුළ සිදන ට කලින් කොක්‍රට එක සබන්ධ ස්ථානාගත්තට පස්සේ අපි එක තැන්පත් කරන්න ඩ ඕන. හිලංකාරන තමා නිදහසේ මීටරයකට වඩා ඉගැන්නේ අපි මීට එක දසම් පහකට වඩා වැඩිය එක අර බඳන්නෙ නෑ කොන්ක්‍රීට් ඉවාස මීටරඒකට වඩා සිර උසක සිට කෝන්ක්‍රීට් නිදහසේ වැටීමට ඉඩත් දෙන්නෙත් නෑ සාමාන්‍ය ලංකරල තමා අපි සාමාන්‍යයෙන් කොංක්‍රීට් තැම්පත් කිරීම පොලෝවට තැම්පත් කිරීම සිද්ධ කරන්න ඊළඟ තමා සාමාන්‍යෙන් ැප කිරීමේද සාමාන පරිසර ස්නත සෂංක තියකට වඩා වැඩිවෙන්න බෑ ඉ අමතරව කොන්ක්‍රීට්ල මදධ්‍ය උසනත්තය සාමාන්‍යය සේල්ෂය සංසක හැත්තෑ වට වඩා නොවැඩි විය යුතුයි. ඔදා ප්‍රධාන කොන්ක්‍රීට් තැපත් කිරීමේද ප්‍රධාන සාධකර වෙන්න. ඉනකට අපි කතා කරා සාමාන්‍යෙන් කොන්ක්‍රීට් ගනමීටර් එක කොන්ක්‍රීට් ප්‍රමාණයක් හදන්ඩ අවශ්‍යනාාව. ගනමීට එක කොංක්‍රීට් එකක් දාාන්ඩ අවශ්‍යනං අපි සකස් කරන්න න කොංක්‍රීට් ප්‍රමාණය තමමා එකයි දසම පහ එකයි ද පහක ප්‍රමාණය ගනමීට එක දසමහ ප්‍රමාණයක් ප්‍රමාණයයක්ි පොක්‍රීට් සකස් කරන්නන ම ගනමීට එක වර්ගපලයක් සනා කොංක්‍රඩම් ද සයට පණහක් ශමෙන්තිසා සුම් සමර අන්තකර බතාමින් සයට පණහා හැකිලීම නෝ ඉළඟට කොංක්‍රීට් ප්‍රවාහනයේදී මේකේ ගනසංගටක පතුලට බැසීම නිසා ජලය මතුවෙන්න්න පුුවන් හිද විසංගමන සිදන හිද තමා දොලපු තල දැක ඇතේ කොංක්‍රීට් ප්‍රහණය කරද්ද අ ලොරි ටක්ල කොංක්‍රීට් කර කැරකි කැරකි ගේන්නේ එකයි කරක කරකෝ ගේන්නේ එකයි නැත්තං එක ගනසංගටක පල්ලහට බහැල ජලය උඩටේනවා අන්න ඒක වලක් වන්න තමා මේ කොක්‍රීට් ප්‍රවාහනේ දි අරක කරක ගේ න දකින්නට ලැබ ඉළඟ අප ෝොක්‍රීට් සු සංහනය කරන එකන සුසංහනය කරන්න පුළුවන් අති සුසංහනය කරන්න පුළුවන් එසඳ ලීහෝ ලෝහොතාලනයක් භාවිතා කරනවා ඊට අමතරව අපි යාන්ත්‍රිකව සුසංහනය කරන්න පුළුවන් එකැන පුෂ්ටකම්පක අභ්‍යන්තර පෙගුම්කම්පක පහිරිර හැඩයන්කම්පක එක විදුලියෙන් ක්‍රියාත්ම කරනවා උන්ග ඒවයි අපිට පුළන් මේ පදන් කිරීම සිද්ධ කරන්න මෙති පොඩ්ඩ අප් පෙන්න්න විඩිය එක ඔයාකාරෙන් තැරි සුංහය පද කිරීමන මේ සමයින සුසංහනය කිරීම් මෙ තියෙන අති අති සුසංහනය කරන ආකාරය ඕක දපගේ සති වඩියක බැලොත්ල ක සම්පර්න විඩියක බලා ගන්න ලළුවන් සුසංහනයෙන් කරන කාරය අන්තමා වාහිුකුවරු ඉවත්වීම වරගෙනහා කොක්‍රීටතර කොන්ක්‍රීට් ැම්පත්වීම සමීපවීම අමතරව හැඩගන්නම් මූනත්වට තැන්වල්ට කොන්ක්‍රීප්ටික ගමන්කිරීම තර මර්තුපිට සුමට පුෘස්්ටයක් ලැබීම ගිල්ලුම ඇත ඇති අවස්ථාවක ඇතිනම් එයට කොන්ක්‍රීට් ඇතුීම තා අපිට හැකියාව ලැබෙන මේ සුසංහනය හොඳ සුසංහනය තුළින් යස හොඳ කොන්ක්‍රීට් සු සංහණය නොකරීම වෙනස් දුර්වලතාතාමයා හිඩස් ඇතිවීම ඒ අතුර ජය ගමන් කිරමිනිසා ක්ති අඩුව සමාර්ගලන මලකඩ කෑම් හොරෝෂන්ස් වැරගන්නවා කොක්‍රීත සම්බන්ධතාවය දුරුවලවීම මීවද වගේ සි දුරුව ඇතිවීම ඒ වගේ දේවල් වෙන්න පුළුවන් ඉවාස කරන්න අප කොංක්‍රට් එක තැන්පත් කරට තැන්පත් කල සු සංහනය කරට පස්සෙ කොංක්‍රීට් එක පදන් කරනවා සාමාන්‍ය දින විශසයකත් වි්‍යයටත් ප්‍රමාණයක් එකරना पන් करना කාර्यග සधම අප කතා करර ං කිව පදන් කරන්න ප්‍රධාන හේතුව තම ැ कॉන්क्්‍රटල තුළ තියෙනවා चलය एक मपටන वा්නත්නමින්ති රसायනි को बධනය වෙලා एक बधनेට අව से जाले वा නොත් कन्क्්‍රීට්ක දුර जा वा වෙලැීම සඳ තම කक्්‍රීट් පදන් කිරීම सिद्ධ කරන්නේ ඒ සඳහ අපි මෙන්න මේ වගේ ගෝනියලල ජලයදානවා එක්කෝ ලංකායි බහුලෝ කරන කොහොත් හො ජලයදාන නැත්තම් වැලිවලින් උඩ සකස් කරලා ජලය තැන්පත් කරනවා ඒ වගේම පොලතින් නොතල ජලය තැන්පත් කරනවා එයා කාරෙන් මේ ඇතුළ තියෙන චලය කොන්ක්‍රීට්ට තියෙන ජලය පිටට යාම වැලැකීම සඳ පිටතින් අපි ජලය යොදලා ඒ ආරක්ෂා කිරීමක් තම මෙතරෙදි මේ කොට්‍රට් පදම් කිරීම කිය එක සිද්ද වෙන් ර පදන් කරන ක්‍රම තමමා පිළගට කතාකර ජලයේසිීම තෙත ගෝනය ලිීම පොලිතිීන් එලාද තැබීම දියගිල්ලා තැබීම කොහබත් ජලය සමගතෙත් කිරීම සාමාන්‍යෙන් පදන් කිරීම දින විසිය කත් දින විසියටක් අතර සිද කරන්න න් කකට වන පුළුවන් ඇතිවන දෝස තමා වර්ණ වෙනසීම දවිලිමත්තු වීම පිපිරිය කග්‍රට හරියට පද හුනම් පතුරු ගැලවීම වගේ වැදද වැන්නේ කහුවර ඇතිවීම සහ බුබුලු මත්තුවයි දෝස කළහි ඇති කරන ප්‍රධාන බලපෑම් තමා අපි කොන්ක්‍රීට් මි්ටනානු පාත හරියට ද්‍රව්‍ය තෝරාගැනීමදී නොසැලි කිල්ලිමත් බව නිවැරදිටර අපි කිව්වන සාමාන්‍යයෙන් සෙුම් සමහරක හතරයිද සමාටක දැලකින් පෙරලගන්න ඕනේ ඒගේ sama gan ganඩ ඒ ප්‍රමාණ අ පනිවැරදිකා ganඩෝ ාකාරුණගෙනීම නිසාේ ද ඇති pulුව I sestra tempat kiri dose padang kiri ති ව doර ඔ වගේ do ඇතිඩ හැකාව තියෙන Ilang තිම අවසාන වස්සයෙන් ගේී සති අපි කතා කර, කොහොද බහු පරික්ෂගෙන් කොක්‍රටක් හොඳතත්වෙන් තියනෙ ොමද නග පරිීක්ෂාරන කාරය තිීන බහුන් පරරික්ෂාව සිද්ධකරකු ආකාරය මේ වගේ බහුන් උපකරණයක් තින මේක තාපි සාමානෙන් කෝ‍රීන්් නිවැරදි කොන්ක්‍රීට් එක අනලා ඕෝක තුළට තැන්පත් කරලා ඕෝක අපි නිවැරදි ආකාරයට කොටල ඉර පස්ස බහුන් උපකරණය එලියට ගන්නවා එලියට ගත්තට පස්සේ එක හැකිලීම සහ එක සමාර කරට සම්පූර්ණයම විමට වැටෙන්ට පුළුව නැත්තන් පොඩි ප්‍රමාණයක් පමණක් පිතර පල් හැටේීම හැකියාව තියෙන ඉත ඒයානුුව අපිට පුළුවම මේ කොන්ක්‍රීට් එකේ තත්තේ බලාගන්න ද සම්පූර්ණයම ගැල විලා යන හැකිල්ලා වැටෙනවාන එකකිව මේ එකක ජල්ල ප්‍රමාණය වැඩි දල පර අවසා වශේ ම විඩියක පොඩ පෙන්න්න පෙන්නලාම අපි ඊළඟ වැඩ සය මුතරින් තම ග සතියේ අවසාන කරේ දයිත් පෙන්නන්නේ කොංක්‍රීට්ටික බහුන් උපකරණයට තැන්ම්පත් කරනවා ඉසෝක හොඳට කොටන් නේ කොටල පසුි කොං්‍රීට් එකක උත්සනවා කොකක්නයක බැහු උපකරණය උත්සනවා වික්ෂ්වට පස්සේ ඒක අනිත් පැත්ත හරෝලා අපේහා සමානෝ තියල කොංක්‍රීට්ට එක පහලට ගිය උස ප්‍රමාණය සලකන ඒ ප්‍රමාණය මත අපිට කියන්න පුළුව මේක කොක්‍රට් එක හොඳකු ද මේ කැවිල සාමාන්‍යය හොඳ කොංකී් එකක සාමාන්‍යය සම්පූර්ණම පල්ලෙ හැට වැටිල නම් ඒක විතර ගන්නුරේ එක ජල ප්‍රමාණය වැඩි ඔයා කාරෙන් අපිට පුළුව කෝංක්‍රීට්ටයක හොඳ තත්ත්ය අපි ගිය සදී ඔතනින් තමා අවසාන කරේ ර අද තියෙන මේක වැදගත්ම කොටසක් මෙතැනින්නන් තම අද පටන්ගන්න පාඩම කොංකීට් මත යදන බල මේ දලපුතාලට පස්සුගිය විභාග ප්‍රශ්න බැලුවෝ අවුරුදු කීපයකමතැනින් ප්‍රශ්න දාරදින කට ප්‍රශ්නපත්තරයෙක දිග ප්‍ර්න පත්තරේ එක බහරන ප්‍රශ්නපත්තරයෙක රචනා ප්‍රශ්න පත්තරේ ය හැමත් තැනවා මේ බල සම්බන්ධ ප්‍රශ්න සඳහන් කරලා තියෙනවා මේ පාඩම ඉතාමත් මේ කොටස ඉතාමත් වැදගත් කොටසක් එහින්න දුවල් පුතල් හොඳට හාගඩ මේකේ කොහොමද බ කොයි පැත්තටද අප ද මත දප අත්තර ම ගක් කලාට බරන්න වැරගන්නනුම් යාකාරයට යොදන්න ඒකත් එතකොට අපි බලන්නඕන මේකේ බල ක්‍රියාත්මක වනාආකාර සම්පේික බලතින ආථතික බලතින ව්‍යාකෘතික බල තියෙනවා ඒ බල ක්‍රිය කරණ ආකාරය පිළිබදා ඔබෝධයක් තියෙන්න එයනුව තමා ඊට සාමාන්‍ය ආථතික බලතියන ප්‍රදේශයට තම අපි සාමානය වැරගැනු යෝධන්නේ ම එක පැදිලි කරන්නම් ඒ පාඩමත් එකම අපි බලමු කොංක්‍රීක් පත යෙදන බලකෝම දෙකේ ලද දුරපුතලට තිය මෙතන තිරේ තියෙනවා මෙ තියෙන්නේ සා කොන්කීට හොයා මේ විහුවයට උඩින් බලයක් යොදනවා උඩින් බලය යොදන එක අපි කියවා සම්පීඩක බල කියලා ද මේ සම්පීඩක බල නිසා මේ මම පෙන්න්නන්න මේ තියෙන සම්පීඩක බලය නිසා මෙතන ඇති උඩින් ඇතිවුණ බලයෆෝස් එක නිසා මේ පැත්ත දෙපැත්ත සම්පීඩනය නො තර මේ පැත්ත ආථතික ටේශ නවා දෙපැත්තට ඇදෙනවා එනට මෙතන දීදුපුතේ එක ැඩෙනවා නම් කැඩෙ ඉස්සල්ලාම කැඩෙන්නේ මෙන්න මෙතනි මෙතනින් තමා ඉස්සල්ලාම කැඩෙෙන් එතොට අපි මෙන්න මෙතන තමා ශක්තිමත් කරන්න ඕෝන් මෙතන තමා ආථතික බල ඇතිවෙන් මෙතනින් ඇතිවෙනි සම්පීඩන බල මෙතන ඇතිවෙන්නේ ආථතික බල එතෝට මෙතන ශක්තිමත් කරන්න නම් අපි බන්න මෙතෙන්ට තමා වැරගැනුම් යදන් වැරගැනුම් කෙනන නා ද කම්බියෝ දන්න ඕෝන් මේ මේ තියන්නේ වැරගැනුම් යොදර මේකන මේ යට කොටසටතමා අපි වැරගැන්නුම් යොදන්න ත මේ වගේ සම්පීඩක බල මේයාආකාරය ක්‍රියාත්ම කරන්න මෙ මේ යට කොටසට තමා අපි වැරගැනුම් යොදන් ෝ මේ හොඳටත් මත ඇතියාගන්න මේ කි තාමත් වැදගත් දෙයා එතුවට මේකේ සාමාන්‍ය මේ පෙන්නන් මේ මේ චාටකෙන් පෙන්නම් මෙතන මේ තියෙන උදාසිීන කලාපේ මෙද උඩත් සම්පීඩන කලාපේ යට ආථතික කලාපය ට වැරගැන්න ුම්ය දෙන්න මේක යට කලාපෙට මොකද මේක ටේෂන් එක එකන ආථතික බල ක්‍රියාත්මක වෙන්න මේ යට ප්‍රදේශ. තොර මේ මූලික මුලින්ම කැඩ එකන පුරීමට ප්‍රධාන පලවනයටම සිද්ධවෙන්ට හැකියාව දන වන්න මේ ස්ථාන. තොරට ඒක වලක්වන්න තම අපි කම්ිියෝ ධනම. ට කම්බිධාන්න හේතුව ඔන්න ඕකයි.හමිධානන් ප්‍රධාන හේතුව ඔන්න ඕකයි. එතන පිපිරීම වැලැක්කීම සඳහා ආථතික බලවලට තමා අපි වැරගැනු යද මේ දුල පුතලයි නෝට්ට එකෙත් මේව එක්මනින් පොඩි රූප සටාන් ඇඳගන්න මේක සම්පීටන බල උදසීන බල ඒකම වැරගැනුම් යද ආකාරයක් සටහන් කරගඩ හරි අපි මේ එක රප සතානින් ඕකට සටහන් කරගත්ත නං ඇති මේකත් පොඩියට සටහන් කරගන්න මේ වගේ එකකදී අපි සාමාන්‍යයෙන් කොන්කීට්ට එක වැරගැනුම් යෙදෙන්න්නේ මේගේ මැදිින් ක්‍රියාත්මකවේද මටේෂන් එක මේ යට තමා ආථ තික බල දෙපැත්තට යන්න එතවට සම්පීඩක බල ඇතුළටෙන් එයින්ද තමා අපි මේ යට ප්‍රදේශයට වැරගැන්නු යොදන්නේ ෝ කිය ආථතික බල කම්පන් පෝස් කියන්න සම්පීඩන බල ර සාමාන්‍යයෙන් තනි කොන්ක්‍රීඩයක් සැලකුවාම සම්පීඩන ශක්තියෙන් දහයින්න එකක් තමා ආථරන ශක්ති ගනි සම්පීඩන බලය සාමාන්‍ය ආථාන ශක්තියෙන් දහයි එකක් සාමාන්‍යයෙන් ආථතික දැව පෙන ඇති මේක ආථතික බලතමා වැඩි සම්ී බල අඩුයි සාමානය ආථතික බලවලින් දහෙන් එකත් තම සම්පීණක බල යෙදන්නේ මේක තමා ඒ කතාය තම මෙතැන මේ සටහන් කරලා තියෙන්නේ දොර මේ කියන්නේ ආථතික බලපානුතු දේශයට තමා වැරගැ අපි ම ඉසලත් කිව්වා ආථතික බලපාන ප්‍රදේශක තම වැරගැන් නොම් යෝධන්නේ ර මෙතියෙන්නේ අපි සාමහන්්‍යය කොන්ක්‍රීට් බිම් එක මේ බ්‍රීම්ක ගත්තහම සාමාන්‍ය දල පුතාල දැකළ ඇති කම්පිධාත්ී ඒකේ අපි මේ අයිටට කම්බිධාහි නෑ මේ අයිනටම කම්බිධන්නේ නෑ කම්බි යොදන්නේ මේ වගේ වැස්මක් තියලා හුදුආවරණය කරත් කියනවා ාවරණ මේ වැස්මත් තියෙනවා මොකද මේක මේ අයිනටම සම්බන්ධ වනොත් සමාරකටඩ පිපරිම් පොඩි දෙකින් මේ අවසා අගිසම තිබ්බොත් එකො මළකට කන්න පුළුව තුරක කාන්දුවවෙන්න පුුව එහිද මේ වගේ වැස්මත් තියෙනවා මේ වැස්ම සාමාන්‍යයෙන් වැස්ම සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්න රළු සමාරකවල ප්‍රමාණයට වට තව මිලිමිටර් හයක්ත් ඩිපුර යන්නු අපි පාවිතාගන රලු සමමාර ගන කතා කරාගේ සතතිය රළු සමාරක මිමිට දොලා වෙන්න පුුවන් පහල වවෙන්න පුළුව විස්ස වවෙඩ පුළුවන් තිස් දෙක වන්නඩ පුලුව ඒ රලු සමාරක වලට වඩා මිලමීටර් හයක් වැඩිපුර තමා මෙතැන සාමාහන්‍ය මේ වැස්ම තියන් මේ වැස්ම තියන් එම පොඩ පෙන්න්නම් මේ තියෙන්නේ ඒ කව බොක්ස් එක කියන ආවරණ කැට අපි සාමාන්‍යෙන් කොන්කී්ට ඇද මේ වගේ පොලෝ මට්ට මේ තියෙද්ද මෙන්න මේ වගේ ආවරණ කැට උඩ මත තමා තියන්න නැත්තන් අ පොලො අපි අර මංකිව වැස්මක් තියාගන්න ඕන කියලා ඒ වැස්ම තියාගන්න මේ වගේ ආවරණ කැට අපි භාවිතා කරෙන් කවබ්ලොක්්ස් කියනේවා ඒක මත තම ඉතින් හැමතැනම කියයලා එකෙන් තව මේකේ ප්‍රේමික තියනත්තම් ප්‍රේම් එක බිමන වැටින් දැඔ අපිට පුළුවන් දැන් ආවරණ අපි සාමාන්‍යෙන් ආවරණය යොදනවා ගේ ොංක්‍රප් එකක්ව ද්දී ම පොඩ ීඩ කෙන්න්නා මේකෙත් බලන්න ආවරණසාහඒ සඳහා ආවරන බ්ලෝක ආවරණ කවර මේක සානය ලු් වලින්ද මේකනයි ටීල් ලින් තිය එන්නේ සාමාන්‍ය ලීවලින් දැකළ ඇති ලයිවු් ඕනාා මආකාරකි මේ අපිට ආවරණය මේ සහභාගන්න පුළුවන් අපි කොංකීට් එකක්තා දදි අනිවාර්රයම මේ වගේආාවරන ඇතිලා ඒ තුළට තමමා අපි කොන්ක්‍රී් තැන්පත් කිරීම සිද්ධ කරන්න මේක හරි ආකාරය ලෙවල් එකට තියෙන්න්න ඕන අපේ ඔයි ලබ ඇත්තිලා බලන්න ඒ ලෙවල් එක නැත්තම්මොද වෙන්න අපි අන්තිමට කොක්‍රට්ක දැ මට පස්සක කොංකී කොලොම් එක එකන කුළුණ ඇද වෙලා තියෙන්ද පුළුවන් නිවැරදි ආකාරයක ළම්ප කරගන්න ඕනේ ඒ හරියට අද කරගන්න නැත්තම පුුවන් මෙතින ආවරණ බ්ලෝ මෙතින්ති එකත් පහුණ පැත්ති සයි්ින් තිබා ආවරණ බ්ලොග් ආවරණක යිති ට පස කොන්ක්‍රීට් තැන්පත් කරලා කොන්ක්‍රීට්ගේ ආවරණ ඉවත් කරට පස්ස කොංක්‍රට් කුල්නක තත්ත පත ද මේ ඊළඟට මම පොඩි උදාහරණයක් පෙන්න න්නම් මේ අපි කොංක්‍රීට් මේ අපි හිතමු තලා දේක වගේ කොන්ක්‍රීට් වල කොහොද වැරගැනුම් වි දෙන්නේ කියන එක කබ අප අර ඉසල්ල කතා කරපු කොං්‍රීට්ට කේදී මෙයාකාරෙන් තිබේ කොට මේකේ ගැටලුවක් නෑ මෙතනින් ඇතිවන බලයෙන් මේක තියෙන්නේ ආථතික සහ මේ පැත්ත සම්පීඩක සම්පීඩක බල මේ පැත්තේ ආථතික බල ඊළගට මෙන්න මේ වගේුණු. මේ වගේුණ අපි ත මේ පැත්තෙන් මෙහම කුලුනත් තියනවාහවි පාලමක් කියල් මෙතන මේ වගේ එතමට මෙතනදි දුුවපුේ මෙතැන දී මේ ඇතිවන සම්පීඩන බලවලට අමතර ඇතිවන සම්පීඩන බලවලට අමතර මෙතනින් තව බලයක් ප්‍රියාත්මක වෙනවා ආථතික සහ මේ අතට බලයගුත් ඇතියෙන එතකොට මෙතන මොක දෙවෙන්නේ මෙතන ව්‍යාකෘතික බලයක් ඇතියෙනවා එත දපුේ මෙතන ඇඩි අපිට වැරගැන් නුම් මේ පහළ ප්‍රදේශයට විතරක් දාල බෑ පහළ ප්‍රදේශයට විතරත් දාල නෑ මොකද මෙතැන පොඩි ඇඹරීමක් ඇතියෙනවා ඉද තම දුවිපුතේ වෙල දැකල ඇති මේ කොන්ක්‍රීට් වැරගැනුම් දද්දී කම්බි හතරක් එලියට එනවා එකන ඉහලට සහ පහලට මේ ඉහලට සහ පහලට මේ ඉහලට සහ පහලට දෙකටම කොක්‍රීට් යොදනෝ කොන්ක්‍රීට් මේ ොරි වැරගැන්නුම් යොදනෝ මේ ඉහලට සහ පහලට පසටම වැරගැන්නුම් යොදනවා එකන ර ඇඹැරීම වලක්වන්න එකන දැකල ඇති මෙන්න මේ වගේ කම්බි හතරත් තියෙනවා කම්බි හතරත් තියෙනවා මේ ඇබරීම වලක්කීමට මේ සඳහා එත මේ කම්බි හතර අපි එකන එක සම්බන්ධ කරන කම්බි හතර සම්බන්ධ කරනවාට අපි කියනවා උඩු හල්ලු යොදනවා කියලා උඩු හල්ලු එක කිය උඩු හල්ු යදනගෙනම මෙතතින් මං න්නන්න මෙතිනේ උඩු හලු උඩ හලු උඩ හලු යදනවා එතර දුවපුතේ මෙන්න මේතේ දී සාමාන්‍යෙන් මේ වගේ බිම් මෙක මෙ තුනෙන් එකක බලයකට තමා මේ ව්‍යාකෘතික බල මෙ දෙපැත්තෙන් තුනෙන් එක බලයකට තමා ්‍රදශය කර තමා මේ ව්‍යාපෘතික බල ක්‍රියාත්මක වන්න තුනෙන් එක බයක කරතම ව්‍යාපෘතික බල ක්‍රියාත්මගෙන තොර මේ උඩු හලු මේ ඇැබරීම වැඩිහරියක් සිද්ධ වන මේ තුනෙන් එක ප්‍රදේශයේ මේ තුනෙන් ප්‍රදේශය තව වැඩි හරියක්කද තර මේ උඩුහලු යද්දිී මෙන්න මේ හරිය ළඟලංග උඩුහලු යදන්න ඕනේ එන්න මේ හරය ළඟ ළඟ උඩු හලුව මෙන්න මේ හරි ඇතින් ඇත තිබ්බට ගැටලවා නෑ මොකද වැඩිම ඇඹරීම සිද්ධ වන්නේ මෙන්න මේ ප්‍රදේශයේ මෙන්න මේ දශය තමා වැඩිම ඇබරීම සිද්ධෙන් මෙ මේ ප්‍රදේශය තමා වැඩම ඇම්බරීම මේ ප්‍රදේශ මේ ප්‍රදේශය ද මෙතන තින විශේෂත්‍යය තම මො පෙන්න්නන් හැදුව මේ වගේ වෙලාවක දැම් මෙතනති දැන් අපි කම්බී යදුවේ වැරගැන්නුම් මෙදුව මේ යට ප්‍රදේශයට විතරයි ප්‍රදේශයට විතරයි මේවාගේ වවි්‍යාපෘතික බලයක් යෙදෙනවාන අපි අනිවාරෙන්ම මේ උඩට සහ පහලට කියන දෙපැසට බ වැරගැන්නුම් යොදණ්ඩ ඕන එකදත් අපි කුළුණක් ගම් කුළුණ මෙ වගේ කුලුනත් තියනවා කුළුණ පොලොවට සම්බන්ධ වෙලා තියෙන් මේක එන බලයේදී මේ පැත්තිෙන් අනිත් පැත්තට බලයක් යෙදෙනවා ඒ පලය යදේ දී මෙන්න මෙතන මෙන්න මෙතැන්න තියෙන විශේෂත්යදා මේ යටක් ප්‍රදේශයේ මෙතන ව්‍යාපෘතික බලයකුත් ඇතියෙන ව්‍යාපෘතික මෙතනින් සම්පීඩන බලයට අමතර මෙන්න මෙතන ව්‍යාපෘතික බලයගුත් ඇති එයිද තම දුපුතේ කුළුණු සඳහා අනිවාරය අපි කම්බි හතරක් යොදන්න මේ වගේ උඩු කම්බි හතර යොදලා මේකෙදී අපි දැකළ ඇති මේ වගේ කම්බි උඩුහලුවලින් සම්බන්ධ කරනවාවෙන්න මේ වගේ සම්බන්ධ කරන කම්බි සාමානමයට ප්‍රදේශන වනවා එක සම්බන්ධන ආකාරයයක් තියෙනවාගේ පෙන්න්නන්ද ඉලකට ප පාඩමේද ස්සරට කතාරන මට දැන් අවශ වුන න්ොව තාටික කියන්න ඒගැන්නේ මේ ආකාර තුනේදී ක්‍රියා කරන ආකාර තුනම් මෙතන ද අපි වැරගැනම් දන්නේ පහල ප්‍රදේශයට මෙතනද අපි වැරගැනුම් උඩසාහ පල්ලයක් පසට පෙන්න්නන මේකෙත් අපි කම්බි හතරක තවත් එක ක්‍රම යක්ත්තියෙන අප අපි කැන්ටිලියවරයක් ගම් කැටිලීවරයක්ැ මෙන්න මේ වගේ දෙයා අදකල ඇති ගෙවල්වල අ එලියට සොල් පොඩියට එලියට වැරෙන්ඩ වගේ දාල තියෙන මෙන්න මේ වගේ බැල්කනී වගේ මෙන්න මේ වගේ දෙයක් තියදදි දුව පුත මෙන්න මේක මෙතනදි බලය? නති බලය ක්‍රියාත්මක වන්න මෙතැන මේ අතර මොකද මේ ප්‍රදේශය හිස්වතියෙන් හිස්වතියෙන් තො මේක මේ අතර තමා ඇම්බරෙන් එතර ඇම්බර එද්දී මෙන්න මේ පැත්ත තමා මේ පැත්ත තමා සම්පීඩන වන්න මේක සම්පීඩන බල සම්පීඩන බල ක්‍රියාත්ම කරන්නේ ගට ප්‍රදේශයට ටෂන් ආථතික බල දො මේවාගේ ඒකදී අපි වැරගැන්නුම් යොදන්න ඕොනෙ උඩ ප්‍රදේශයට දොර මේකේ සම්පීඩන බල අට ප්‍රදේශයට ආථතික බල ඉහල ප්‍රදේශටත් සිද්දරන්නේ තොර මේවාගේ ඒකද අපි වැරගැන්නුම් යොදන්න ඕොනේ මේකේ ඉහල ප්‍රදේශයට එතවට මේ කොටස් හතරේ හතරාකාරයක් මේකදී වැරගෙන්න්නුම් පහල ප්‍රදේශයට මේ වැරගැන්නු විහතරක් දන මේ මකද ව්‍යාකෘතික බලයක් ඇතියෙන මෙතනැද සම්පීන කැටිලිවරයකගේ සම්පීනන බල ඉහ යට ප්‍රදේශේති නාතතික බල උඩට්‍රාපමගේ මේකද වැරගන්නුම් ඉහල ප්‍රදේශන. මේ තියනි කුල්ලුනක් වගේද. ුළුණකට අපි හම්බි හතරක් වැදන මේ යට ප්‍රදේශේ ව්‍යාෘතික බලයක් ඇති වන්න හිදා. පෙන්නන්නේ අර මම කියාපු ව්‍යාකෘතික බල නිසා මේ එවිකෘතිවීම වැලැක්වීමට මේ ළඟ ළඟ උඩ හු යදනා උඩ හල්ලු මේ ළඟ ළඟ යොදනා මේ ආසන්න්‍ය සාමානය තුනෙන්න්නේ මංකිවේ තුනෙන් එකක බලයක් සඳහා තමා මේ ව්‍යාකෘතික බල එල්ලවෙන්න ඉඳ මේ ළඟ ආසරන්නේ අපි උඩහළු ළඟ ළඟ යොදනා ඇත්ෙන්ඩ ඇත්තෙන පොඩක් ඇත්වෙන්ට තමා අපි උඩු හලු යොදලා තියේ තියන අපි සාමාන්‍ය උඩහලු නිර්මාණය කරන අපි සාමාන්‍යද අපිට විාගෙදී විාගෙන් පස අපි තින ප්‍රක්ටිකල් ෙස් එක ට්‍රෙක්ටිකල් ෙස්කේද මේ උඩුහලු එම නවන්ඩ දෙනවා තුරපොට පොට බලාගනම් පොඩි වීඩියහයකින් පෙන්න්න මේ උඩුහලු නවනාආකාරේ තුොර හබැයි මේකද ඉස්සල්ලම මේවාගේ අච්චුවක් අපේ හදාගණඩනවා සාමාන්‍යය කරන තැන්වල තියනවා එයාල ඒ නවන්න ඕන ප්‍රමාණයට දිග කපාගත්ත පොඩි අච්චුවත්වයනවාඒ අච්චුවට කම්බිය දාලා එතරින් තම මේ වගේ බටේකට දාලා මේ වගේ නවාගන්නේ. බලාගන්න දපතයෙන් සාමාන්‍ය උඩුහලු නවනාකාරය දොර බදදාලල් ප්‍රක්ටිකල් ් එකකේදක කරන්න න ඒ දුරුවල්වලට අනුකූල ඉස්සලාම කම්බිය බලාලා ඒ කම්බිය දුරුවල් වවට අනකූල කම්බිය මුලින්ම ප්‍රධානත කම්බිය කපා ගණ්ඩඕනේ ඒ කම්මාගෙන ඒ අවශ්‍ය දුරුවල් වලින් ඒ නැවා ගැනීම සිද්ධ කරන්න්ඩඕන් මේ සඳහා මේ පෙන්න ආකාරය අපි සාමාන්‍යෙන් ඒ දුරුවල්වලට අනුකූර්වව මේක මෙයාල නි්ප තමංවිසි නි්පාදනය කරන කොඩි අච්චුවත්තමෝ ය තියෙන් ඒ වැඩපළවල්ල සාමාන්‍යයෙන් හිට අනුරූප ඩිපොඩි කම්බිනවීම සඳහා උපකරන ක්‍රමවේද භාවිතා කරනවා ර මෙතින අර්ම ඉසල කියපු කතාව අ ABC පුෘෂ්ටේ මත ව්‍යාපෘතික බල ඇති වෙනවා මෙතියන්නේඒ පුෘස්්තයය ෘස්තේ මත ව්‍යාපෘතික බල ඇතිීම වැලැක්කීමට සඳහා මෙ තියෙන්නේ තුනෙන් එක ප්‍රමාණයක් සඳහාපි ලැඟ ළඟ උඩුහල්ලු යදනවා ර mega लियाগাda को नौट থেকে අපි යමු ඉල්ළගක කොට සට දළ පුතාලමතික ියිගන වැ හිතනවා මෙති දදුපුත අර ම කියපු තුනෙන් එක කතාව සාමාන්‍යය ව්‍යාකෘතික බල මේ තුනෙන් එකක් ඇතුලට සිද්ධ වෙනවා මේ ප්‍රදේශ මෙතන මේ ප්‍රදේශක ක මේ මෙතන තුන එක දුරෙන් ති පද තු එක දුර ව්‍යාෘතික බල ඇතින තොඩ මේ ලඟලඟ අපි උඩු හලු දහළු දන මෙතින උඩ හලු ක්‍රම කීපයක් බාල්කෝල්ට යොදන මේ ක්‍රම කීපයම අපි ක්‍රම හතරත් තින උඩ්ාලුවන්න ඒයාආකාරෙන් බාල්කෝල්ට උඩාලු යොදනවා එට පසේ අතිවැස්ම මේ වැරගැනුම් වැඩවලදි දුපුතේ අතිවැස්ම කෙනෙක ඉතාමත් වැද අපිට මොකදයි දිග කම්ිගණ්ඩ නෑන සහර කළට කම්බි එකින එක චොයින් කරඩ වෙනවා සම්බන්ධ කරන්න වෙනවා කපල හයි කරන්න වෙන තෝට ඒ හම්බි අතර දුර වෙනස් වෙනවා ආථතික පැත්තට වෙද්ද එක දුරක් සම්පීටන පැත්තට වෙද්ද එක දුරාි බලවුන් අතිවැස්ම කොහොමද තියන්නේ කියලා ආතනය බලසඳහා හැටයිඩී ම මොකද ගිෙන පැදිලි කරන්න සම්පීටන බලසඳහා අතිස් විසි අතරයිදී මෙතියෙන දුරපුතේ කම්බියක් ගත්තහාම කම්බිය අපි මේ වගේ ජොයින්ට් එකක්දාන්නවා මෙන්න මේකට තමා දුවිපතය අතිවැැස්ම කියලා කිය මෙන්න මේ දුරට තමා මොකක්ද අතිවැස්ම කියලා කියන්න අතිවැස්ම ද මම ඉස්සල්ල කිව්වා මේ වගේ බීම් මේක මේ වගේ ති්බොත් මේ ආථතික පැත්තර තමා බලය වැඩි තොර මේ ශක්තිය වැඩි ආථතික පැත්තර මේ ආතචක පැත්තර තියදී මේ දුර සාමාන්‍යෙන් හැටයි IDී හැටයිඩී මොකක්ද මේ ඩී කියන්නේ ඩී කියන මේ කම්බියයේ විශ්කම්භය කම්බියයේ ම්යේ වි්කම්බය එතකොට අතිවස්ම පැත්තට කම්බි දෙකක් ජොයින් කරනවාන මේ වගේ එකන එක සම්බන්ධයෙන වන හැටයිඩී සම්පීඩන පැත්තට සම්පීඩන පැත්තට මේ වගේ කම්බි දෙක් චොයින්් එෙනනවන විසිහතරයි IDී විහතර තොර මේ දුර අඩුයි මේ දුරට වන එකනම්පීන පත්තට ඇතර මේ ඉහල පැත්තටන ඉහල පැත්තට ඇත්තරම ලොකු ලෝඩ් එකක් එන්නේ නෑ ආථතික පැත්තට තමා ලොකු ලෝඩ් දෙ එකක්න්න ඒහින්ට තමා ඒකේ ඇතල අතිවැස්ම ටිකක් වැඩි පුර තියන් අන්න එක හොඳර මතක තියන් මේ දෙක අතර දුර අතිවැැස්ම ආථතික පැත්තට හැටයි ඩී සම්පීඩට පැත්තට විසි හතරයි දී එකදපුත නොට්ට එකේ තරුලකුනත්දාල මේකත් මෙට මේ ආථතික පැත්ත සහා සම්පීණන පැත්ත තියෙන බල සම්බන්ධව සටහන් කරගන්න මේක ඉතාමත් වැදගත් ආතන්න බල සඳහා අතිවැස්ම හතලිහා ඇටයිඩී සම්පීනන පත්තයා බලසඳහා අතිවැස්ම විසි හතරයි දී කියන්නේ කම්බියයේ විශ්කම්භය අතිවැස්ම මේ තියෙන්නේ අතිවැස්ම කුළුණක් සඳහා යොදන ආකාරය කුළුණක් මේක දෙදස් පහලමට මත විෙන මොඩල් පේපරකෙද එඒලවල් පේ පරකෙදකි කියලා මතකනෑ හැයි මේ දස් පහල මුඩු පේපරිකර එල් පේර මේ ප්‍රශ්නය හලතිබා මේ කොහොමද කුලනක අතිවැස්මක් යොදන ආකාරය දෙපුතේ බලන්න හොඳට කම්බි ඇවිල මේ ඇතුල් පැත්තට තමා නැවින් එක හොඳට මතකතියග මේ පිට පැත්තට නැවෙන්නේ නෑ පිට පැත්ට නැමුණුත් මොකොට වෙන්නේ මේ දිකටම පිටපැත්තෙ නැවුණනොත් අර වැැස්ම එන්නට වැැස්මට ලං වෙනවා වැැස්මට ලං වෙනවා එක නැර අපි බ්ලොක්් එක පැත්තේ ලංවෙනවා සහරරටතා පල්ලයට ඇදදි බොකන් එලියරත් මේ කම්ිටික පයින න්න තමා හැව්වලේම මේකම්බිය ඇවිල් ඇතුල් පැත්තට නවන් දැයිල් මේ කම්බිය පල්ලෙන් ය සබන්ධනා නම් ඒ ආය ඇතුල් පැත්තට තොට එකහා සමානව එකහා සමානව පහලට යනවා එකහා සමානව පහලට යනවා මෙ තමා සිරස් කුළුණක් සඳහා අපි කම්බි නවන ආකාර කම්ි දෙකක් ජොයින් කරන ආකාර තොට අති වැස්පෘතියන්න්නන ආකාරය මේ ආකාරී මේත් හොඳට දුපුොතේ නෝට්ටගේ පොද්දිී රූප සටහන ඇන්දගාන්දයි ප්‍රම ඉලන් කොටසට මෙති කියන්නේ විශාල කරලා අපි පොඩක් ගමු මේ රූප සටහන මෙතිෙන්නේ සාමාන්‍යෙන් කුළුණක් සම්බන්ධ වන ආකාරය කුළුණක් සම්බන්ධ වන ආකාරය කුුණක් පොළොවට සම්බන්ධ වෙන්න මේ ආකාරය එතකොට මෙතන මේ කුළුණ ඇවිල්ල දොපො හොඳ බලන්න්න මේකේ මේ කුළුණු පාදය මෙතනි මේ මකට දවිල් න අතර වෙන ුුණු පාදය මෙතනයාගේ මැකටවිලස් නතරෙන් යට තියෙන වෙනම මේ සම්බන්ධ වන වැරගැන්නුම් තැටිය මේවාසාමාන්‍යය අරාපි ඉසල දැකපු කොන්ක්‍රීට් බ්ලොක්් මත තමා තියෙන්නේ ඒ මතතියල මේ කුළන මෙතන දාම ඉට පබස මෙතන්ටි කොක්‍රීට් තැම්පත් කළක ශක්තිම කරන මේ තිනේ වගේ කෝන්ක්‍රීට් කුල්නාාකට කොන්ක්‍රීට් යෝදපු හප සටානම් ත යට තමා මේ වගේ වැරගෑන්නුම් පද්ධතිය තියෙන ඒකම කුළන එන වැරකනු පද්දය කළුණෙන් ගන වැරගනුම් පදතිය මෙ තන මේඒ කොට්ටුව කට පස්සේ නතරයන ඔයි රප සටහන නීීම හැක අාවති න මෙදා පාර දෙදස්ථානම ්‍රචර ප්‍රශ්පත්තරය මේ වගේ පොඩි රූප සටහනක් කනින්ඩ ප්‍රපරකේ තිබා මේ හොඳ බලාගන්න මේ ූප සටahanhanaත් ොඩ ක් තුළපුලා සටhangaනත් දාगाண்ட අපි ඉලැං කොටසටයම්මු හිස්සේ මේ කුල්න්න සදා වැරගැනම් වෙදීමද මීියතුව ක්මෝහන අනිවාරයම ම එක්සල කිවගේ කම්බි හතරක් යොදන්නවන් කම්බි හරක් ොදන්න ප්‍රධාන හේතුවතමා මේ යටිපදේශේ ව්‍යාකෘති බල ඇතිනව ්‍යාප්‍රතිබල ඇතිෙන ැන ඇමැරීමකට ලක්වවා එක වලක්වීම සඳහා අපි කම්බි හතර අනිවාරයෙන්ම යොදන්න ඕනු උඩු හලු ොදල කම්බියයේදීම සිින්තකරන්ඩ ඕනේ අපි බලමුමංකීපු කතාාවතාව මේ තියන්නේති කී් අතළ්‍රී්්‍රී්ල් අපි බලමු ලැබ්කට කන්්‍රී් අපි වැරගැනුම් දදි කොහොමද සිද්ධ කරන්න වොන ආකාරය ලබ් එකට වැරගැන්නුම් යොදන්නඕන ආකාරය මෙතියෙන්නේ මමඒ මම පොඩි පැදිලි කිරීමක් සිද්ධ කරන්න අපි ඉත මේ වගේ ස්ලැබ් එකත් තියෙනවා ස්ලැබ් එකත් තියෙනවා මේ ලබ් එකට අපි කොන්ක්‍රීට් ාන්ඩෝ කොකීට් අපි දන්න වැරගැන්නුම් ොදන්නවන රගැනුම් දන්න ඕුන් මේ වැරගැනුම් යොදද්දී ක්‍රමයත් තියෙනවා අපිට ඕනඕන විදියට වැරගැත්නුම් යොදන්න බෑ මේක සම්මත ක්‍රමයක් තියවාඒ සම්මත ක්‍රම හදලා තියෙන්නේ මේක ශක්තිතාවය මේක විරූපණය වෙනස්සීම් වැලැක්වීම සඳහාතමා මේ ක්‍රමමයිද හදලා තිය මේකදී අපි බලන් ඕනේ කෙටි පරායය සහ දිග පරාය එකන කෙටි පැත්ත සහ දිග පැත්තම කද කියන උපතේ දිග කෙටි පැත්ත මෙන්න බැලු ැලුවට පේෙනවාන්න මේ පැත්ත තමාෙටි පැත් සමා කෙටි පරායන මේ පැත්ත තමා දිග පැත්ත දිග පරායයට ට මේ ෙද දුළපුතේ වැරගෙන්නු යොත අදදි කම්බි අපි නිවරදි ආකාරයට මැනල වැරගෙන්නුම් අපි සාමාන්‍ය මේ ප්‍රධාන වැරගෙන්නු ප්‍රධාන වැරගෙන්ු මදාන්නෙ මේ යට පැත්තටේන වැරගෙන්නු මදාන්නේ අපි සාමාන්‍ය කෙටි පරායිනය පැත්තට තමා ප්‍රධාන වැරගෙන්නු මදාන් ප්‍රධාන වැරගෙන්නු මදාන්නේ පදාාන වැරගැනුම දාන්නේ කෙටි පරායන ප්‍රදේශයට ඉවස විහිදුුම් වැරගැනුම එක උඩින් එන වැරගැන්ුම් ඒක අපි දිකපැත්තර දි ප්‍රදේශයට තමා යොදන්නේ මෙිනමම වගේ දිග අතට මේක යොදන්නේ දොර මේක තමා විහිඳුම් වැරගැනුම් හොඳර දනගන්න ලබද කෙටි පරායනයට තමා අපි ප්‍රධාන වැරගැනම දාන්න දිග පරයනයට අපි දාන්න විහිදුුම් පැරම් කම්බි යොදක් ද යටටිං එන්නේ ප්‍රධාන වැරගැන්න ඉහලින් එන්නේ ඉහලින් එන්නේ විහිදුුම් වැරගැම ඔයා කාරෙක් තම අපි කම්ී ොදන්න මෙම පොඩ ීඩියෝ ුත්තියන මේ කම්බි දනාකාර මකද වලට ප්‍රෙක්ටික ටස්් එකේ ය වැඩේ තියෙනවා කරද රක්ටි කල්ලකත් තින කරන්න මේවා ඉගෙනගෙන ඉතර කරයගන්න දුරපුතාව පායෝගක කරන්නත් තියනවා මෙ තියන්නේ සල මේ රූප සටානයම පෙන්නන්න අර විිහිදුම් වැරගැනුම් සා මේ ප්‍රධාන වැරගැනුම් මෙතින් කෙටි පරායනයට තමා ප්‍රධාන වැරගැනුම් විහිඳුම් වැරගැනුම් දාලා තියෙන්නේ දිග පරායනයට දික පරා මෙන්න මේ හයිලට් කරග ක දුපත ලියද මේ වගේ වර්ණ භාවිතා කරලා පැහැදිලි නාකාරයට ලියාගඩ මේයින ස්ලැබ්බ එකක් පූරුව කොන්ක්‍රීට් පූරුවක් ලැබ්බේ කම්බිධාන ආකාරයට නම්කර ගන දපුතේ කෙටි පැත්තතමා ප්‍රධාන වැරගැනුම් දිගු පැත්තතමා විිහිඳුම් වැරගැන්නුම්. රයි. පොඩි විඩියෝ එකක් පෙන්න්නන්න මේ වැරගැන්නු සා කම්බි ොතනනා ආකාරේ ඒක හොන්දර බලාගන්න මොකද යාලට පැක්්ටිකටෙස්ට එකක මේ ගේ මේ වගේම කම්බි කපලා තියෙන දරපුතට තියෙන්නේ ඒ සැලැස්ම සැකසුම ඇඳලා මේ ආකාරයෙන් කම්බි නවල කම්බි බඳින්ට තියෙනවා මේක හොඳට බලාගන්නේ කම්බි බඳන ආකාරයන් මේක දුවපුරට ඉස්සරහටත් වැදගත්වේ ප්‍රක්ටිකල් ටෙස්ටදී මෙතින කෙටිපරායනනිසා දිකුපායනය කැන ිහිදුම් වැරගැනුම් සහ මේ ප්‍රධාන වැරගැනුීමට කපාගත්ත කම්බි කීපයා ඔයි අතට තියනඒ වගේ විදුම් වැරගැනුම් ඒ සඳහා වශ්‍ය උපකරණ තම ඔය පෙන්න්නේ අපි සාමාන්‍යය එක බැඳගැනීම සඳහා කම්බියෝන වෙනවා මෙයා ඉස්සල්ලාම ඒ වැරගැන්නුම් යොදන්නඕන විදිහයට පොඩියට දල සැකස්මක් ඇඳගන්න සාමාන්‍යයෙන් වැස්ම ඉඩපතියලා මොකද අපි කම්බි බැඳීමේදී කෙරවලටම අපි කම්බිය ගන්න නෑ ඒ සදාතම අපි අර පොඩි ඉඩ ප්‍රමාණයක් තියන්නේ අපි බලමු ඊළඟට මේ මත කම්බිතියලා අපි කහමත කම්බි බැඳගන්න කියන එක අපි කෙරවලෙන් මේ කම්බිය තියන් නෑ සාමාන්‍ය ඇතුළ පැත්තට වෙන්න තමා කම්බිය තියන්නේ ට ඉඩ කිය තියද අප බලම ඉළඟට ද අනිත් කම්බිස් සමක කොහොමද මේක අපි එලස් කරගන්න කියන එක හරස් ආතතික වැරගන්නු අපි කැරවලම්ම තියන්න පොඩි ප්‍රම වැස්මට පොඩෙ ඉඩක් ප්‍රමාණයයක් තියල තමායි එක සකස් කරන්නේ ඕක අපි සම්බන්ධ කරන කම්බි ගලින් අපි සම්බධ දැ බලන්න්න කම්බි ඔතන ආකාරයක හොඳට බලාගන්න දැන්ඒ කම්බියක් නවල දෙක එකනෙ එක සම්බන්ධ කරන ආකාරේ එක තම ඉතාම වැදගත් මදේ දළපුතලට පෙක්ටික ටේ දී බලන්ධ යොදධන ආකාරය හොඳර බලන්ද කම්බි දෙක දෙපසෙන් අරගෙන ඉරස්ස මේ සඳහා අපි භාවිතා කරන සමර කලාට පරා ඇනයක් හරි ඔන්න ඔවගේ කම්බි ඔතන්ඩ භාවිතා කරන තියෙන වෙනම උපකරණයක් ඒක අපිට පුළන් මෙන්න මේ වගේ කම්බිය තද කරගන්න ඔයා කාරයෙන් කම්බි සියල්ලම සකස්කර ඇතුල් පැත්තට ඔයවගේ කම්බිය නවන්ඩෝනි ඇතුල් පත්තට නවන්ඩෝ හොඳට බලන්නුව කම්බිේධානාකාරය ක්‍රමේ හොඳට බලාගන්න ඕක නිවාර්රයම අවස්සේෙනවා ලා ඇතුල් පැත්තට මන්න ඔයා කාරයෙන් අපිට පුළුවන් දිගටම ඔය කම්පිටික ඕකට සම්බන්ධ කරන්න සම්බන්ධ කරලා ඔයහැ වැඩ කරති පුොඩක් ආරක්ෂපිඳත් සලෙක්ලිමත්තයෙනන කම්මිනවද මෙන්න මේ වගේ අපිට පුළුව මේකේ ඔය වගේ අච්චුව ඔයයාගේ නිර්මාණ දුර පර ප්‍රෙක්ටකල් ටෙට් එක ද ඔ වැඩේ කර්ඩ තියෙනවා එයින්ද ඔය මේ විීඩියෝ එක දෙ පාර තුම් පර බැලුවට කමන්නනෑ කම්බියයෝදන ආකාරය කම්බින වනනාකාරය එක ඉතාමත් වැදගත්නවා ර මෙතියන්න කැන්ටලීව සඳහහා හොමොද වැරගන්නම කි්වා එලියට දැන්ගේ වල්ලොලග දකළ ඇති ඔය ජනෙල්ල ලියට සමාරක් කලාවට කාබරවලිින් පොඩි හා සමාර කල පිය ගැට පෙළවල් තියෙනවා තරප තියෙනවා සයිඩ්ඩේකට වගේ තියෙන ඒ වගේ දේගෙදී අපි කොහොමද වැරගැනුම් හොදන්න කියන එක දු පේනව ඇති ද මේකෙදී සම්පීනන ශක්තිය ඇති වෙන්න මෙන්න මෙතන ආථතික බලලා ඇතියන මෙත ද මේකෙදී නැවෙද්දි මෙන්න මෙතර තමා ඉස්සල්ලාම කැක් වෙන්න තියෙන ප්‍රවණතාවේදී මෙතර තමා ඉස්සල්ලාම ක්‍රැක්වන්නතින් ප්‍රවණ ටර අපි කම්බිය යොදන්න ඕන මේකේ ආතතික පැත්තට ආථතික පැත්තකෙන මේ වගේ කැටිලෙවර හක දෙම්ි වැරගැනිම් දන්න ඕනේ මේ ඉහල්ල ප්‍රදේශයට මේ ඉහල ප්‍රදේශයකට තමා ආථතික පැත්තට තමා අපි වැරගැනින්ම් දන්නවෝන අපි සාමාන්‍යය බී මේ ගවගේ දක්න අපි යට පැත්තට දැම්ද මේවාගේ කැටිලවරක වගේ විශේෂයි මේක දෙදස් පහල් හරි දස් දශ හරි කටි ප්‍රශන පත්තේයට ඇව්වා මේක මේ රූපසටානමයි දාළ තිබ්බේ කොහොමද කැන්ටි ලීවර්රයහකට වැරගැන්නුම් යොදන ආකාරය. ඇති මේක සමාරක් කලාට සාමාන්‍ය ලබන අවරුද්ධැරි වගේ එන්න පුළුවන් ප්‍රචානාපශන පත්තරේ කොටසක් විදිියට. ඉති මේ සම්බන්ධ දුවපුතල අවබෝධයක් තියෙන්ඩ ඕොනෙක් වැරගැන්නුම් කොහොමද කැන්ටිලීවරහෙක යොදනා ආකාරය මේකත් රූපසටාන ඇඳ ගණ්ඩ අවසාර රූප සටාන ඇඳගත්තනම් ඇති අපි දැගන්න ඕන ආථතික පැත්තට තමා එකන ඉහල ප්‍රදේශයට තමා මේක වැරගැන්නුම් යෙදනවා කියන එක තම අපි විශේෂෙන් දැනගණ්ඩඕන කරණාව අපි මු ඉලැන් කොටසට ඊ කොටසත් ඉතාමත් වැදගට් කොටසා අපි මේකේ කෝ‍රීට්වල වැරගැන්නුම් ක්‍රම අපි වැරගැනුම් ක්‍රම තුනත් තියෙන ප්‍රධාන වශයෙන් සාමාන්‍ය වැරැනුම් ක්‍රම අපි දැන් කතා කරද පලවැනි ක්‍රම විදිර තිෙන සාමාන්‍ය වැරගැන්නු අපි මේක කතා කරා මෙච්චර වෙලා කතාකරේ සාමාන්‍ය වැරගැනු දෙවනි ක්‍රමය තමා පත්්‍යයා ගත වැරගද මේක වෙනස් මේකතැන් අපි ඉසල්ල කතා කරපු වර්ගයක් නෙමේ මේක වෙනස් අපි බලව මොකදද මේ පෙර පත්වයා ගත වැරගැන්නනුම් කියන්න කියලා තුළ පුතාලට මෙතර රුප සටහන පේනවා ඇති අපි සාමාන්‍ය වැරගෙන්නුම් මේ වගේ තිබ්බාම මේ වගේ යට කැක් වෙලා යන්න පුළුවන් සාමාන්‍ය දැම් පාලන් වගේ පගේ දේකදී සාමාන්‍ය ලෝඩ් එක නිතරම දිකටම වාහන ගමනා ගමන ේදන තොට පාලංවල ලොකු ලෝඩ්ඩයක් හිටිනවා. ඒවගේ වෙලාවකදී මේ පාලම පොඩක් ඉහලා තට බෙන්න්න මේ වගේ අතරති බොත් මේකේ ලෝඩ් එක එන්න එට වැඩි වෙලා ඒ ක්‍රැක් වෙන්න තියෙන ප්‍රවණතාවේ අඩුයි අපි බලෝ මේක මේ ආකාරෙන් හදාගන්න කොහොමද කල එක ත පෙරපත්ය ගත වැරගැන්නුම් කියලා කියන්නේ පොඩි වීඩියෝ එක අප පන්නන්නඒ පර පර ප්‍රත්තියක පර පත්ග වැරගැන්වලට උදාරන්න තම ද පපොේ දලපුතල ැක ඇතිව පාලම හද්දී. ඒ පාලංවලට අවශ්‍ය කෝංක්‍රීට් පිට නිර්මාණය කරලා තමා එතෙන්ටගේෙන් පිටස නිර්මාණය කර තමා එතන්ට ගේෙන දැි සාමාන ගෙවල්ල දක්කාම කොන්ක්‍රීට්ස් ලැබ්බොක්ො තන දාන් ඒ තම සාමාන්‍ය වැරගැනුම් දැන් පෙරආථතික වැරගැනුම් කියෙන අපි පිට හදල තමා මෙතෙන්ට ද කොන්ක්‍රීට්ඒ පාලන් වගේ වලඒ කොන්ක්‍රීට් බිම් පිට හදල තමායි තැෙක් අපි බල කොහොමොද හදන්නගෙන ම මේ ීඩියින් පෙන්නන්ඩන පෙරපාත්යාකත වරගැනුම් කොහොමද හදනා ආකාරය පඩක් බල ඉස්සලාම ඒ සඳහා මේ වගේ අච්චුවක් අවශ්‍ය වෙනවා පෙන්න්නේ අච්චුව හදාගන්න දැන්තම ක කොක්ක්‍රීට් එක හදන් දෙයන්නේ ඒ සඳ අපි කරන්නේ ඒ දෙපස පෙන්නන්න තේ අච්චුවට අදාළ කොටස් ඕක මැදින් අපි වැරගැනුම් ඇදල ගන්නවා කම්බි දෙපසට එලළියට ගන්න සිදුරු මින් අපි වැරගන්නනුම එලියට කන්න එලියට අරගෙන දෙපස්සෙන් අපි ඕක ටේෂන් කරන එකන තද කරන ආතතික කරනු දෙපසෙන් එලියට ඇදලා අරගෙන අ කම්පිටික ආථති කරන ඉට පස්සේ අපි ඕකොට කොංක්‍රීට් වක් කරනවා කොක්‍රී් වක්නො ආකාරයට කොංක්‍රීට් එක වක් කරනවා කොංක්‍රීට් එක වක්කරට පස්සේ දපසිං ආතතිික කරපුී්ම්ambiි අපි කපනෝ තින් පස පෙන්න්න ඒ කම්ambiී කපනවාදපසි පන් කරපු කambiී අපි කපන. කම්බි කැප්වට පස්සේ ඔතරදි වෙන්නේ අ ඇදිලති බටේෂන් වෙච්චක හැකිලේනවා හැකිල එද්දී මේ බීන් ඉහලාතට පොඩ්ඩක් අසට මේ ගමන් කරනවා එතකොටතුවි මෙති ඔ මෙන කතාාවතන ඉමං දැන් කියන්යන් මෙ ි සාමාන්‍ය තත්්‍ය තිබොත් මේ ආකාරේ දැ මේක ටේන්ෂයන් කරාට පස්සේ ඇත්දට පස්සේ ඇදලා අතැරියට පස්සේ පෙන්න්න මේ වගේ තමා බලය ඇතිවෙන්නේ එ තොට මේකට ලෝඩ් එක ආවට පස්සේ මේක පල්ලයට ගමන් කල්ලා මෙන්න මේ හරිය අතරෙන තොරර මේ වගේ පිටපැත්තට නෙරීම අඩුවෙනෝ පිටපත්තට නෙරීම අඩුවනෙන. ර නිෙර වාඩදුවීමම නිසාමය ඇතුනෙන් මෙතැනින් මෙ තියෙන ක්‍රැක්වීම මේ ක්‍රමේදී නැත්ති වෙනවා තොර මේ පාලන් සඳහා අපි පාලංසල් ලොකු ලෝඩ් ධර්ණ ස්ථාන සඳහා අපි මේ පෙරපත්්‍යක තවරගනුම් අපි ොදාගන්න ප්‍රධානම හේතුව ඒකයි ප්‍රීස්ට්‍රස් රෙන් පොස්මන් මේ වගේ දෙවල් අපි භාවිතා කරන්නේ ඒ හේතුව නිසා මේකමලාධික ක්‍රමයක්ඒ එවනාට මේ සාමාන්‍යෙන් දිගුකාලී නයි වියදම වැඩි වුණාට ප්‍රායෝගිකව ගත්තොත් දිගුකාලීන හොඳ ආයෝජනයක්. එතකොට මේක තම අපි සාමාන්‍යෙන් පාලන් ඒ වගේ කටයුතු සඳහා අපි විශේෂයේ භාවිතා කරන්නේ. මෙතියෙන්නේ ප්‍රයකකෝ ප්‍රීස්ට්‍රේස්ැ පෙරපත් අරර මම ඉසල නිමේශණ එකගන්න පෙන් මේ තියන ප්‍රායෝගකව ඒ කම්බි යොදලා අදනවිද දැතුුවල ොදල දකළ ඇති අපේ ලංකාර රේල් පිලි සම්බන්ධ කරලා තියෙන අරිස සිල්බර කොට වන්නුවට දැතින කොන්ක්‍රීට කොටඒ කොංක්‍රීට් කොටත් ඔයාකාරයෙන් තමා නිර්මාණය කරන්න ඒකෙත් ඔය ඔයිටන්ෂන් එක කම්බි ඇදළ ගැනීම නිසා ඒකෙන් වන අර එලියට තමා ැරීම සිද්ධ වෙන්න ඒකින් අර ලෝඩ් එක වැටදදි පල්ලයටටකින් අර කොංක්‍රීට ්‍රැක්වීම වැලකෙනවා කැරීම නැ වැලකෙනවා මෙතින මෙන්න මේ වගේ පාලන් සොඳහා අවශ්‍ය කොන්ක්‍රීට් බීම් අපි පිට හදලගෙන් ඔන්නව ඔය ආකාරයෙන් මෙතින පලනි ආකාරය තියනේ පෙර පත්යාගත ආකාරයට නොවන විට මෙතර මේ මගේ කැක් වෙන්න පුලුව පැරපත්තයාගත දැම් මට පස්සේ මෙන්න මේ ආකාරයෙන් කිසිම ගැටලුවක් නැතුව පාරිගමන් කිරීම හැකියාව තියෙනවා මේ තියෙන පැරපත්්‍යාගත වැරගැන්නුම් වල වාසි මෙෙන මේ වාසිය වාසිටිකත් දුවිපුත හොට අතයි තියෙන වුවත් සාමාන්‍යයෙන් පශසන පත්තර නිතරම අහන තැන් තන්කර්මාන්ශාලාවල් නිෂ්පාදනය කළ හැකිවීම දිගු කාලය පවතින බැවි ආර්ථික වශයෙන් වාසිදායකයි ගැටීමකද ඉහළ ප්‍රතිරෝධයක් දක්වයි ගැන ශක්තිය වැඩී කියන එක ඉහල බර දරා ගැනීම ශක්තියක් පවතිී කොන්ක්‍රට් විය භාවිතාට පර පරීක්ෂාවට ලක්කවරහ අපට මේක ටෙස් කරන්න පුලන් සම්බඳධ කරන්න ොලා ය ඇ අපි පිටත සකස් කරලා තමා මෙතන්ට ගේන්නේ එහින්දා අපිට කොන්ක්‍රට් එක කලින් අපිට ටෙස් කිරීමේ හැකියාව තියෙනවා මේක තින අවාසිත මේවාසිටි ලිය ගඩපුපතුම අවාසිත් කියලා අප කපාර ලියාගම වාසිය අවාසි දෙකම මෙතම අවාසි මේට හොඳ පරිණත කාර්මිකවන් ස ඉජිනේරුවන් අවශ්‍ය නික සාමාන්‍ය පුද්ගලට ක කරන්න බෑ එට උපකරණිල ඉතා වැඩි උපකරවල මල ඉතා වැඩි සංකීර්ණ ක්‍රියාදාමයක් සංකීර්න ක්‍රියාදාමයක් න්න සක්තියෙන් ඉහ කොංක්‍රීට් සා වානය මේ සඳහා අවශ්‍ය වෙනෝ ර මේ දෙ ියාකම් දුපතික් මනට ව වාසිිকাත් හො ল මටික ලියගනීවර ඇති අපි අමු ඉලං කොටසට මෙතින සාමාන්‍ය පැරගැනුම් කොන්ක්‍රීටය කාලයක් සමඟ ආථතිික ප්‍රදේශයම ඉසල කිවෝවගේ සාමාන්‍ය වැරගැනුම් ආර්ථික ප්‍රදේශය ටික කාලෙකින් දුර්රලයනවා මේ වගේ පෙරවාතතික අපි භාවිතාකරොත් දුර්ලවීම අවමයි එනිසා මේක සම අප කොංකීට් පාලක් සදා විශේෂය භාවිතා කරන්න ට පසුවාතතික වැරගන්න පොස් පට පෝ අරක ප්‍රීස්ට ඉල්ලා අපි කරේ පෙරාතතිකය ෆිස්ට අප ලම් ෝට කොංක්‍රීට් මොන වගේද කිය අපිසලා එකෙත් පොඩි වීඩ එකක් බලමු මේකත් පොඩ්ඩක් අරවිදිහට සමානයි එවනාට මේක සාමාන්‍යය අපේ කරන ස්ථානය මේකත් පිට කරලා මේක තැත්තටම දෙපැත්තේ වෙනම ඇක බෝල්ඩද මේක සම්බන්ධ කරන මේක වෙනම කම්බි මතටම නෙමයි කෙළිම් කම් වෙනම සකස් කරලා එක උඩ නැවත අපි වෙන වින් බටයක් වගේ ඇතුළ තින් කම්බියක් ඇදල අරගෙන තම එක දල පුතා මේ විඩියෝ රාමත් එක්ක එක පොඩ්ඩ පැහැදිලිවෙේ මේ අයිල පොස් පෙස්කොල් පොස්්‍රස් පසුවාතතික වැරගැන්නු අපි ස්ටක්චරය ගාල මේ වගේ කම්බි රාමුව හදල ඔය තියන ඇත්තුලතින් අපි ගන්නවා මේ වගේ අසව් කරලා කම්බි ටික එලියට කම්බි බටයක් තුළින් තමයි එළියට ගන්න ඉට පස්සේ රාමුව හදල රාමුව සකස් කරලා අපි අර කම්බි ටික ටේෂන් කරන්නවා අප පෙළට ගත්ත කම්පිටික ටෂන් කරලා කොංක්‍රීට් එක ඒකට තැන්පත් කරලා දැවයි ටෂන් කරන්න ය ටශන් කරලා ස්ට්‍රෙසි ඇදළගන්න ඉවස කම්බිය කපලදාන එ කැප් එක ඉ එන් කැප්ප එකක් ගහලා මේ ඇතුළට නැවත කොංක්‍රී් කුරෝලා ඔය කැප්ප එකත් ගලෝලා ඉන් කරන. ඔයා කාරෙ තම පොස්පේ මේකත් අපි සාමාන්‍යයෙන් පාලන් අරවගේම තමා දැඩි ඉහල බල සහිත තැන්ක් සඳහාපි මේ කොන්කට් පොස්පේත් කෝ‍රේුත් අපි භාවිතා කරන්න මේකත් තරමිලාදික අ ඉසල්ලකපු හා සමානයි සියල්ලු දේ මෙ තින රඩිය ටන්සල් ටෙ resultingම් applied loadෝ include සෙල්ට of මෙ අඩු කරනවා ආථතික බලග තමන්ගේ බලත් එක් ඒ සඳ අපි මේක්‍රමේ තම හට පොස් පයි කොන්ක්‍රී වඩා සුදුසුවෙන් ර ඔය අපි ඔතනින් අවසාන වෙන දුපුතේ මේ වැරගැන්නුම් කොන්ක්‍රීට් ඒ ආස්සිිත කම්ියයෝදන ආකාර කොකට කියන කොටස ොතනින් ඉවරයි කොංක්‍රීට් කියන කොටස ොතන අවසානයි ඉල්ලකට අපිට කතා කරන්න දයෙන මේකේ තව කොටසා ගොටනැගලි මත යෙදන බාරය දු හැබ ඇතටම මේ කොංක්‍රීට් සහ වැරගැනුම් කම්බී ඒවා යොද්ද අපි මේ බාරයනුත් ඉතාමත් වැදගත් ඒ වැරගැනුම් යොද්දය වැරගැනුම් ප්‍රමාණවල් සියල්ල තීරණය කරන්න මේ බාරයන්න එක්ක සාමාන්‍යයෙන් විභාගෙදී මේ සියලු කොටස් එකන සම්බන්ධවෙලා තම හක් කියලලාට ප්‍රශ්න ද කොටසකින් කියලා කියන්න අමාරුයි සක පේපර එක සියලු දේකි එක සම්බන්ධ කරල තමා පේපර එකේ ප්‍රශ්නය ගොඩනැගෙන් අපිට කොටසක් යුනිට් එකක් කියලා අතාරට බෑ අපි අද ඇත්තටම අප අභ්‍යාස පොතේ ට තියදෙන සිිලබස් එකකානුව ොක්‍රීට් කන ොටස අර ඉස්සල්ලක් කොට සොත්තමඟ බරාශ්‍රිතයේ වැරගැනුම් සයෝදධන ආකාරත් එකේ කොටස අවසන් වෙනවා.ඇි බමුද ගොඩනැගිල්ලක් මත එදෙන බලයන් සම්බන්ධ කතා කරන්න කලීන් අපිට මේක ඉගෙන ගතයුතු කාරණා කීපයක්ත් තියෙනවා. ගොඩල් ලැගිල්ලක් මත ක්‍රියාකරුණ භාරයන් ප්‍රාන පොටස් දෙහිකට විව්ව කොටස් දෙේකට බදෙන කර ඉතිස්සල් අප දැනගන්න වන ොකද මේ උදදු හැටු මහ ජටී හැටුම කියලා කියන්න සාමාන්‍ය යටි හැටුම කියන්නේ අත්තිවාරම පල්හා කොටස එක අත්වාර්මය නම් පල්ලයාට තියෙන කොටස උඩු හැටුම කියන්නේ සාමාන්‍ය අත්්‍යවාර්ම ඉන්න උඩ කොටස හොඩ ජටිකොටස ස්ථායිතාවය කෙරෙහි බලපාන උඩු හැටුව ගොඩනැගිල්ලක් ගත්ත හම ගොඩනැගිල්ල කොටස් දෙකකින් සම්මන්තයි අත්තිවාරම කොටස සහ ිල්ලින්න එක අනිත් සැකිල් ොට සැකිල් රඳාපාව තින්න මේ ඇතිි හැටුම කොටස යට ඇටුම ස්ථායිතාවේ කරේ උඩු හැටුම තියෙන බල ප්‍රමාණය අපිට බලපානු තෝට අපි මේකෙදී අපි පොඩි තරිීස්කිීපැත් දැන සාමානෙන් දළලපුතාල මේවා ැ විශේදී ගෙන ගන්නවා විතතිය වික්වියාව සහ ප්‍රත්්‍යයා බලය කියන එක එතකොට නොකත්ද විතතිය කියන්නේ විතතිය කියන්නේ අක්ෂයක් දිගේ ප්‍රතිවරද්ධ දිශාවට බලයක් යදුෙන දිග වැඩවීමේ ගැන අපි මේ වගේ කම්බියත් තියෙනවා කම්බිය දෙ පැස්සට බලය දුහා මේ කම්බිය පොඩ්ඩක් දික්වෙනවා. අන්නේ දිග වැඩීම තමා අපි කියන්නේ විතතිය කියලා දිග වැඩිවීම වෙනස් සූදිග විතතිය ලෙස ඇති වෙනවා එතකොට මේ ඒ දිග වැඩවීම මුල්දිගත් එක්ක දක්වන අනුපාතය මුල්දිගත් එක්ක දක්වන අනුපාතය මුල්දිගත් එක්ක ධර්මකට අනුපාතයට තමා අපි කියන්නේ මොකදද වික්‍රියාව කියලා වි්‍ර මෙතිඒ සු සූත්‍රය ස්ට්‍රේන් කියන්න වික්්‍රියාව ල් එල් කියන්න දිග වැඩීම ප්‍රමාණ එල් කියන්නේ අපේ සම්මත දිග මේ සුත ද පුත එලිය ගන්න සිංහල එලියා ගන්න වික්්‍රියාව වික්‍රියාව සමානයි ල්ට එල් බැදීම එල් නෝ් ල්ට එල් කියන්නේ දිග වැඩීම් ප්‍රමාණ මෙති මේක මුලින් දිගට වඩා වැඩිවෙච්ච දිග ප්‍රමාණ එල් නෝොට කියන්නේ සාමාන්‍ය අපේ ජ ඒ තමා වි්‍රියාව ත ප්‍රත්්‍යයා බලය කියන්නේ ඒකක වර්ගපලයක් මත ඇතිකන අපි කලින්නුත් තිගෙන ගත් මේක තැනක දී එ එදීම මෙතින් ඒකක වර්ගඵලයක් මත ඇති කරන බලය ප්‍රත්්‍යා බලය වික්්‍රියාව විය විතතිය කැන්නේ අපි බලය දහම ඇදදි වන දිග ප්‍රමාණය වැඩි වන දිග ප්‍රමාණ වික්‍රියාව ඒ මුල් දිගත් එක්ක දක්වන අනුපාතය ප්‍රත්ථයා බලය ඒක වර්ග පලයක් මත එක් බැදීම ඒ එතට මෙති වික්‍රියාව වෙනස් වූ දික මුල් දිගින් ෙදෙන ප්‍රත්ථයා බලය සමානනා බලය බෙදීම හරස් කඩ වර්ගපලය තොට මේකඒ හැදෙනවා යම්මාපාංකය යම්මාපාංකය සමානයි ප්‍රත්තයා බලය බෙදීම වික්‍රියාව ප්‍රත්්‍යයා බලය බෙදීම වික්‍රියාව මේ සූත්‍රටක දදුුවපුතේ නෝට්කගේ සටහන් කරගන්න ඔයට සමාමරක් කවෙලාට ගණන් දෙන්න පුළුවන් තාමන ගණක් එහෙම දීල නෑ එනට ගනන් යෙදීමේ හැකියාවකු තියනෝ මේක දපුතේ ඊළඟට ඇති වෙන තේ තමා පොයිෂන් අනුපාතය පොයිෂන් අනුපාතය පොයිෂන් අනුපාතය කියන්නේ දිගේ සිදුවන වෙනස්සීම සහ පල්ලයේ දිගුණ නැස්වීම අතර අනුපාතය ඒ කියන්නේවෙන්න මේක මේකේ ගත්තාම මේක දෙ පසට බලය දුනහාම මේක යම් කිසිේ ප්‍රමාණයක් මේ අතර දික්වෙනවා වැඩිපුර දික්වෙනවා ඒකම දික්වේති මේක පලලාඩුවෙනවා එතොට මේ දෙල්ටයිල් එකන දිගේ වෙනස්සීම දිගෙහි ඇතිවන ඇතිවන වික්‍රියාව බෙදීම පලලහෙ ඇතිවන වික්‍රියාව පලල යනත මේක කුඩාවෙනවා තොන කලින් තිබබේ මේ පලල මේක අඩුුවවෙච්ච ප්‍රමාණය ඒකයි මේ මුල් දිගයි අතර ඇතිවන වික්‍රියාව අතර අනුපාතය තමා අපි ඉගෙන ගන්නේ පොයිෂන් අනුපාතය පොයිසන් අනුපාතය මේක අපේ සිවිල් තාක්ෂණවේදේදී සිවිල් තාක්ෂණවේදේදී මේක ඉතාමත්‍ර දගත්වෙන පොයිෂන් අනුපාතය කෙනෙක් පොයිෂන් අනුපාතය අපි සාමාන්‍යෙන් පරාල අපි මේ ැ සිවිල් වට පැටලුවොත් මේ එක. සිවිල්ල භවිතතාක උපකරන තම පරාල ඒ වගේ දේවල් ැ පරාල ගත්තොත් පරාලල දිගේහි ඇතිවෙන වෙනස්ස පලලේ ඇතිවෙන අපි ද බලයක් යෙදුවට පරාලගේ දේවල් එහම ඇදෙන්නවා අඩුයි තුර මේගේ පොයිෂණ අනුපාතය අඩුයි පොයිෂ අනුපාතය ඇඩුයි රබරෝල ගත්තොත් රබ රැදෙනවා ඒවල සාමාන්‍ය පොයිෂණන් අනුපාතය විශාල ඒක තමා දැනගන්න වගේ දෙවල්ල හන්ඩ පුළුව කෙට ප්‍රශ් පත්තරවල හන්න පුළුව ආතන ප්‍රථ්‍යාව බල ක්‍රියාත්මක ස්ථානය සඳහා පොයිෂණ අනුපාතිය වැද ගත්තේ දැම් පරාල ගත්තා පරාලල් පොයිෂණ අනුපාතය අඩුයි මොකද ඒකේ දිගෙහි ඇතිවන වෙනස්සීමයි පළලය ඇතිවන දිගගේහි ඇතිවන වික්‍රියාවයි පරලය ඇතිවන වික්‍රියාවයි දෙකම අඩුයි එතුවට යනුපාතය ගත්තාම අඩුවයි. රබරෝල ගත්තාහම ඒව ඇදෙනවා ඒවල අඩුුවම් වැඩි එතොර මේ සඳහා පයිෂන් අනුපාතය වැඩි අපි සාමාන්‍යෙන් ලෝහ දැඩු ඒවක දවල් නිපදීමේති ඔය වික්‍රියාව කියන එකත් හොඳර බල්ල තමයි සඳහා අමුත්‍රවල අපි යොදා ගැනීම යොදා ගැනීමකදේ අපි දන්නා ගොඩ නැගිල්ලක් ගත්තාම මහලයක් ගත්හම ඒක විවිධ කොටස් එ ලස්ස නෝ එකක්ලස් ද්ද එකදවෙන ව වෙන සීීමුවලට තිෙනන ප්‍රවනතාවේ ඉතා වැඩි එනිසා ඒවා ගැන හොඳට සලකල බල තමා අපි අමුද්‍රවග්‍ය ඒවදේවල් සම්බන්ධ කරන්න තුරපති මෙන්න මේ සමීකරණටික ඉක්්ං කල්ලා පිළියාදම්ම පොයිෂන් අනුපාතය අපි අම්ම ඉල්ම් කොටසට කොටනැගකිලි මත ඇතිකරන අභ්‍යන්තර බාර ගොඩ නැගිලක් ඇතුලි තියෙන අභ්‍යන්තර ාරු දමනා අධද්‍යම්පර බාර කපරාදුවතින පින්තතාරුතියෙන දොරතියනවා ජනල්තින සීවිලින් තියෙන කොල්ලුණු තියෙන බාල්කරතියෙන තිවාරම් තියෙනවා ඒවගේ කොටස් ගොඩාක් තියෙනවා. මේ අපේ කොටස් දෙහිකට බෙදන්න පුළුවන්.ස්වයන් භාර සහ දරණ අවය සොයම් බාර කියන්නේ බර වෙනත් බාර දරා සිටි නැතිේවා කපරාදු පින්තාරු දොරජනල් වෙනත් බාර දරා හිටින්නේ නෑ හැබැයි අත්තිවාරම් පිටත බිත්ති කුණුණු බාල්ක ගැබිම සියල්ලම බර දරනාවයාව. ඕොක එච්චරම වැදගන්න අපි ඊළඟ කොටස්තම අපේ මේකේ වැදගත්ම ටික මෙන්න මෙතැට තරු ලක්ුණත් දාගර දුවපුත මේ විභාගට අහන දේවල් අපි සාමාන්‍යයෙන් කොඩ නැගිල්ක් මත එදන බාර කොටස් හතරකට බෙදෙනවා. කොටක් සතරකට බෙදෙනවා. එකක් මලබර සබර සලබර කියන සජීවී බාර. මලබර කියන්නේ මොනාද අජීවී බාර සදාකාලික පවතින බාරය සදා කාලික පවතින බාරම් මනාද ගොට ැකිලිල වෙනස්වෙන් නඇති ගොඩ ැකිල. වහල බිත්ති කුළුණු බාල්ක පුවරු දොර ජනෙන් ඒවා ඔක්කොම අජීවී බාර. අජීවී බාර කියන්නේ. සදා කල් පවතින බාර ඒ වෙනස් වෙෙන්න්නේ නෑ අප ගොඩනැගිල්ලක් ගත්තා ගොඩනකිිල්ල එක බර සම්බන්ධ අපි අබෝධයක් තියෙන්නො අපි ලෝඩ්ඩ එක කැල්කුලේට් කරන්න වෙනවා එයනොතම අත්තිවාරං වර්ග තීරණය කරන්න වෙන්නන පසානු අත්වාාරමය ගැබුර තීරණය කරන්නවෙන් නිරපරාධ සාධකය අපි කියන්නේ සේටි ෆක්ට එක ඒවගේ දේවල් තීරණය කරදි මේ ගොඩනැගලි මත ය එදන බාර සම්බන්ධ අපි හොඳ අබෝධයක් තියෙන්ෙන තොර මාාර සලකරදී අපි මල බර මරබර කියන අජිවී බාර සදාකාලික පවතින බාර මුණනාද ගෙන අපි අබෝධයක් තියෙන්න්නනේ සලබාර කියන්නේ තාවකාලික බාර චල බාර නැගෙවල්ල තියෙන ග්‍රහ උපකාරණ උපකරන නිවැසියන් සියලු දේ සලබරක සජීවී බාර සලනය වනැන වෙනස්සෙන අද තියෙන හට නැතිෙන්න්න පුළුවන් ඒවගේ දේවල්තමා අජීවීබාර සජීවී බාර ලෙස අපිට සලකන්න වන්න. නිරස් පාර්සිරික බාරය. අපි වහලයක් ගතා වහලට වර්ෂාවෙන් ජලය පත්තතය වෙනම් ජලලය පතිත වෙද්දී එතවට බර වැඩියන හිම පතනය වෙද්දි හිම වැතෙද්දිි හිම වහල උට ැඳෙනවායි තොට එක බර දැනේනවා ගොඩ නැගිල්ලට භූකම්පොන ගංම තුර තාප මේ බර ඒවා පාරසිරක භාරය. ඉට අමතර වෙනවා වෙනත් බාර අපි සාමාන්‍යයෙන් අපි දන්නවා කෝචි පාරක්ළඟ ගයක්ත් තියෙනවාන කෝච්චි අදදිි ගෙදර දෙදරනෝ ඒවා සාමානය වෙනත් බාර ගිනි ගැනීම් ගමනා ගමන ඒ වගේ දේවල් වලින් වෙන බාර තමා වෙනත් බාර ලෙස සැලකෙන මල්ල බැඳීම් පිපිරීම් වාහන ගමන ගමනේ ඒ වගේ දේවල් වලින් ඇතිවෙන බාර ඔය තමා ප්‍රධාන වශයෙන් අපිට ගොඩ නැගිල්ලක් මත එදන බාර මේක දපපුතේ මේක ලියාගන මෙතැන්ට තරුලකුන අදාගන මේ එකක සාමානය නිතර ප්‍ර්න පත්තරවලලා හන දෙයක් මල්ල බල්ල සර භාර පාරිසිරක භාරයන් සහ ना बार साल මෙ වෙනවෙනම උදාාරන සහිතව දනගන්නව න වාහනා ප්‍රශ්න වත්රරි. උදාාරණ සයිතව දක්වන්නගල තම සාමාන්‍ය පේපර කහන්නේ හෙද උදාරණ එක්ම ලිය ගන්ඩ? අපි ම ඉලෑන් කොටසට මේ තියඒ සාමාන්‍යය නිවසක ඒ වෙන්න පුුවන් ලෝඩ් දෙක ලයි් ලෝඩ් සජීවී බාර අජීවී බාර ෙලෝඩ්ති මලබර් මේ සිම පතනය සුලං මේ වගේ බාරවල් ගෙතරක් ගත්තාම ගෙතර මේ වගේ බාර විධ බාරවල් ඇති වෙන හිම පතනය ඒ එල පාරසිරික බාරය ගොඩ නැගිල්ලේ තියෙන කොටස් අජීවී බාර බිත්්ති වහලවල් මේක සිටන ගෘහණය ගරෝප කරන මල්පෝච්චි ඒවගේ දේවල් නිවැසිය ඒ තමා සජීවී බාර වෙනස්ටෙන්න්න පුළුවන් බාර ලයි ලෝ්ෙඩලෝ ඔවාගේ අපිට කියන්න පුළුවන් godkiri hittemu dan itu ko Imakati gani ැල ුතු කාරණනා කී පැත්තියෙනවා අවට ගියට ඉඩමක් කරගෙන හරින්නෑ ද සමහරක් කලාට ඒ පැත්තේ වතුරනෑ එහමනොත් ලිඳක් කපා ගන්නන ලිංකා පණ්ඩ බෑ සමහරක් කලාට අඩි විශාල සංක්‍යාව ගයට තම ජලේතිඉතින් ගේ හදල වතුර නැතුව තමා ඉන්ඩුවෙන් ඔයමගේ කාරණ වෙනවා ඉන් අපි ගොඩනැගිල්ල ඉදිකිරීමම් පිළිබඳ අවධනය යොමු කරද්දී අපි බලවන නිර්නාායකයන් කීපයත් තියෙන අපි බලව මොනාද මේ නිර්ණායකයන් කියලා සමහර කලාවට ගොඩනැගල්ල හදල පොඩි වර්ෂාපතනයට ජල ගැලීම ඇතිවෙන එට බලන්ඩ අතීතය හැඳපු නිර්මාණ පන්සල්න සියලුදේ පන්සල් කවදාකත් මේ ජලෙන් යටවෙන්න තියෙන පන්සල් මන්න දැකල නෑ ඕනෑම ගංවතුර පැති තියෙන පන්සලක් සාමාන්‍යය යට වෙනවා මට හොඳර මුදාහරණය තම කැලලේ පන්සල්ට යන් කැල පන්සල පැත්ය කැලනඟ ඔය ගඟ නිතරම පිටආරදාම් රට එතෙන්ට ගිහාම් බලද ඒ පන්සල නිර්මාණය කරලා තින ආකාරය ඒ කැල්ලි පන්සල හ භූමි වාහන පාකරන භූමයට වඩා සාමාන්‍යයෙන් අඩි පහලාක් විස්සක් උඩින් තම පන්සල නිර්මාණය කළද ඒ අතීතයේ මිනිස්සු ඉතාමත් බුද්ධිමත්මතම ද දැන් ඥානය තිබ්බට උගක් මිනිස්සු ඒ ඥානය පාවිච්චියට ගන්න පාච්චයට ගන්න කියලා තේරෙන්නේ හද නිර්මාණත් එක්ක අතීත ඔ වගේ මෙච්චර තාක්ෂණයක් තිබ්බේ නැතත්ඒ නිර්මාණ ගත්තා ගොඩනැග ිගත්තාම ඉතාමත් බුද්ධිමත්ම හැදුව කියලා හොඳට පැහැදිලි හොඳ ගනිර්මා සහ වාරිකර්මාන්ත සම්බන්ධ ගුරනිර්මාණයක් නිර්මාණය කරද්දි බල යුතු කාරණා පිළිබඳ හොඳ අවබෝධය. ඩි අවබෝධයනීමම හොඳම අවබෝධයකි නිර්මාණය කරපුුව කියන එක ඉතාමත් පැහැදිී ඒවගේ ස්ථානෝලට ගිහාම නිර්මාණය කලා තියන ඇතරම මේ ළඟදී ැම් සති තුනහර කලින් මට කැල්ලි පන්සට ගාරපසමට ඕකතම මතක්ුණන පාඩම මේක නිර්මාණය කළ තියෙන ආකාරය කොයි තරන් ඇතයට එකනේ ඒ කාලේ මොනතරන් දුරකට හිතල දයෙනවාදකි මුළු වටේම මන්දන්න ඔය ප්‍රදේශය මං ඔපත්ත ප්‍රාධසි සිංජිනිර්වසි හිටම හිද ඔය පැත්තම ඇට වෙනවා යට වනාට ඔය පන්සල ඔය හරි යට වෙන්න ඉති අපි බලමුද මොනා අපි බලන්ඩ නිර්ණයකය මොනාද කියන එක පලවෙන එක තමා එම බූදමි හෝ ආසන්නේ ජල මට්ටම අප මංස දැන්ක පුප කාරණාවවලින් වැදගත් වෙන්නේ ප්‍රධාන කාරණාවතමා ජලමට්ටම ජලමට්ටම අපි අවබෝධ කරගන්නවන් ඒ සඳහා තියන හොඳම උදාහන උපක විදිහ තමා සාමාන්‍ය අපිගේ හදලන නැි අව්ඩමනි ලක් තාාරනන් එතකොට ඒ ඇතිං අවට ප්‍රදේශයේ ඒවට තියෙන ගෙවල්ල ලින්තම අපිටඉති ලිඳකින් තම ඉතිින් සාමාන්‍ය ප්‍රධාන වශයෙන් ඕක බලාගන්ඩ හැකියාව තියෙන් මටම පිඳ අබෝධයක් තියෙන්ෙනවා ඉට පසේ භූගෝලිය පිහිටීම මේක පහත්බි මද කණඩු ගැට යඇද සමතලාබි මද්ද කියන එක අපි සාමාන්‍යෙන් දැනගෙන තියෙන සාමාන්‍යයෙන් සාමන්‍ය බූහා පතල් සාමාන්‍ය ඒ ප්‍රදේශයට අයිති බූහා පතල් ස්ථානයට ගිහින් මෙතන ඉඩම හදන් නිස්සල්ල අහන්න ඕනේ මේ පැත නායන ප්‍රදේශයක් කිය සසාහර කලාට යාලාවර අවටල ඉඩම විුණල වෙන්න බළුවන් හැමයි සාමාන්‍ය ඉඩම ගනිද්දි ඊට කලින් ඔයාලා බූහා පතල්ලකින් මේ ඉඩ පවිල්බන්ඳ විස්තරයක් ලබාගත්තනම් හොඳයි හැබ විශේෂෙන් නොය ැ හුඟාක්ය රත්නපුර ඒ වගේ අවටට ප්‍රදේශවල් වල හුඟාක් තැන් නායාමේ අවදානම් ප්‍රදේශවලට ක් මම් කරලා තිීන් ඒ ප්‍රදේනය නිමනිස් සදන පිටි මිනිස්සු ඩංගිහි ගත්තොත් අමාරුවය ඇටනවා හුඟාක් ඉරි තැලින් තියෙන ෙන මාතක ඒ ූගෝලි උගන්නන සර් මාතක වක් සම්බන්ධ යාර්තමා ඒ ප්‍රදේශය භාරව ඉන්න බූගලු විද්‍යක්ෂ විදිහයට ඉන්නේ ඉතිං ඒසර් පවසනාකාරයට ඒ ප්‍රදේශය හුඟාක් ප්‍රදේශල ඉරිතැලින් ගිහිල්ලු තින් ඉතිං නායාම අවධනු හුඟාක් ඒ ප්‍රදේ හුගත් තැන්වලට පවතිනනා කියලතම මාතෙක පවසසා සිට ඉතින් ඒවාගේ බෝගෝලිය පිහිටීම පිළිබඳව හොඳ අවබෝධයක් ඒකන ඉඩමක් අපි ගොඩනැගල්ලක් නිර්මාණය කරන්න කලින් අපි ඒ සම්බන්ධව දැනගන්න තියෙන්ඩ අයිබලම ඊලඟ කාරණාව ඊළකාරණාව තමා භූමයේ පසේ සංතිය මැටිපසදද වැලි පසදද හබොක් පසදද බොරලු පසද්ද හිය පසදද මැටිවල ස්වබා තොටඒ ඒ ඉද මේ ඒ පසේ ස්වභාව අනු අපිට අධතිවාරම් වර්ගහෙම නිර්මාණය කරන්නේ නෑ අනු සාමාන්‍යයෙන් මැටි සහිත පම් දරිතාය අුනං අපිටඒ සමමාක අතිවරම් වගගේ නිර්මාණය කරන්නනවා අතිවරම් වග හිපතින අපිමං අතිවරම් සම්බන්ධ පේද අතිවරම් සම්බන්ධ ති නි එක එනම කිය දෙන්න මොනාදපම් දරිය අම්ිීමකටදාගතිම් වගේම්වැඩ පසක්මකටමදාගනතිම් වග ඒ වගේ කාරණා තියනවා එතකොට දැන් ක් හොඳ ද පසක්න අපිට අත්තිවාරමට සඳාන වියද මාඩුවනවා ඒ වගේ කාරණ ගොඩා තියෙනයි තවට මේ සම්බන්ධ පස සම්බන්ධවත් අපි ගොඩ නැගිල්ලක් නිර්මාණය කරන්න කලින් අපි සාමාන්‍යයෙන් දැනගත යුතු නිර්ණයකයක් වෙනවා පස්සල හැසිරීම බොරුල් පසද්ද තද පසද්ද කියනෙ ඉලාන්ස මේගෙන් ඇත්තන අවසානසයෙන් බලාපොරත් අතතිවාරම සහහා මොකද යොදන්නඕන අතිවාරම් වර්ගේ ගැල්පෙන අනුභගතව අපි අනිවාරම් බලයන් මේ කකාරනටිකද පපුේදල පොතාගේ පොඩ්ඩ ශෝට්ට එකක් නෝට්ත් පොතේ ලියාගන්න නොයිටික ඉතාමත් බැදගත් කරුණුකිීපයක් ර හරි මෙටික ලියගනී වැරැදි කියලා හිතෙනවා. ඉට පස්සේ ඉප්පිලුම් ධාර්ථාව ඉපිලුම් ධාර්තාව කියැන ඒක වර්ගපලයක් තුළ විස්ථාපනයට ලක් නොවී උසුදාගත හැකි බාරය. ඒක වර්ගපලයක් තුළ විස්ථාපනයට නොවී උසුලාගතහ දොපිට ඉප්පුලුම් ධාර්ථාව කියලා කියන්න මෙන්න මේකයි. දැ සාමාන්‍යයෙන් අපි දන්නවා? වාකරි ලෝඩ් එකක් යොදනෝ යොදදී යොදාගන 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 යදාාගන යද්දී එක්්චරා අවස්ථාවකදී අපි එතම අපිට මෙතැන විදුරුවකට මෙහම තද කරගෙන තරගරන තරගෙනන යද්දී ඒ විදුරුවු පුපුරණෝ එරයි පුපුරන්න ආසන්න අවස්ථාව තම ඒක දරාගන්න පුළුව උපරිම ශක්ති ඒන විස්ථාපන එකනෙ විස්ථාපනයට ලක් නොවී ඒනේ පොඩක්කක්ත් වෙනස්සවෙන් නැතිවෙන් න්න තියෙන අවසාන අවස්ථාවට තියන ලෝඩ්ක් ඒ තමා බාරය ඒ තමා ඉප්ලුම් ධාරිතාවේ කියලා කියැන මේ වාක් ඇත්ලයා ගන්න ඒ එක වර්ගපල තුළ විස්ථාපනයට ලක් නොවී උසුලා ගත හැකි භාරය තමා ඉපපුලුම් ධාරිතාවේ කියලා කියන්නේ අපි අම ඊල්න් කොටසට නිරපරාධ සාධකට ඒ නිර්ාර සාධක අර්ථ ඉංග්‍රිස් වය ස්ටි ෆෙක් දැන් අපි ඕනම දෙයක් ද වාහනයක්ම ගොඩනැකිල්ල කමතකර වාහනයක් අපි නිෂ්පාදනය කර නිර්මාණයකර එ වාහනයක අපි තියෙනවා අපි දන්නවා වාහනයකද බස්ස එකය බස්සයක උඩ තියෙනවා පලෝෝඩ් එක ප්‍රබෝ්ඩක නිර්මාණය කරද්දී ඒකේ තහඩුවේ ගණකම අපි එක යන මිනිස්සුන්ගේ බරවලට අනුරූප ලංකාේ යන්න පුළුවන් උපරිම බර මනුසයටත් වඩා ටිකක් වැඩි ලෝ බරක තහඩුවක් දරන්න පුළුවන් බ ලෝඩ ගතබ අපි යො දන්ඩුවෙන් ඒම නැතිව නොත්මොකදවෙන්න අර තහඩුව අරහා සමහන නොුදගේ බස් ේනකොත් හඩුව නැමනා පල්ලයා ඉතින් අපි ඕනම දෙයක් නිර්මාණය කරද මේ නිර්පලාා සාධකයෙනෙ ඉතාමත් වැදගල් ඒ ඒකනේ මේක සඳහා දරන්න පුළා උපරිම ලෝඩ්ඩෙක ඒක සීමාව ඉක්වා ආගියොත් මේක ඉගොඩ ැගිල්ලක් වෙන්න පුළ වාහනයක් වෙන්න පුළා ඕනම උපකරණය බකින් පොයින්ටඇක් එකනේ එ වෙනස්සෙන්න්න පුළල කැඩෙන්ඩ පුළුව නවැෙන්ඩ පුළුවන් ඇැරට පුලුව ඔයගේ කාරනාවවට පත්තෙන්ට පුළුවන් එතකට අපි ගොඩනැගිල්ලක් නිර්මාණය කරද්දි අපේ ගොඩනැගිල්ලේ සඳහා අවශ්‍ය සියලමු ලෝඩ්ඩ එක කැල්ක්ලේට් කර ඒ ලෝඩ්ඩ එකට අනුකූලව තමා සියලුදේ අපි අනිත්ඒවා සාධක කරගන්න. නිර්පාසාධක මෙක්සිමම් ලිමිට් එකට වඩා ඉහලින් තියාගන්න නේ සඳ එතට අපි කොංක්‍රීට් කම්බි ඒවගේ දේවල් යොදා ගන්න වනම් කම්බි යොදා ගන්න ඕනේ අර නිරපදාා සාධක අප අත්ත ලෝඩ්ඩ එකකට වඩා වැඩි අගයක් තියෙන කම්බ නැත්තැන් වෙන්නේ ලෝඩ්ඩගත්තෙක් කම්බි අඩු ගේජයක කම්මිටම කම්බි ඇබැරිලා අ ස්ථායිතාවය වෙනස්සෙන්ද පුලුව එන්දා නිරපදා සාධකය කෙන එක ඉතාමත් වැදකල් මේකත් ලියගම මේ නෝට් එක මෙතියනි දපතේ ඇද සාමාන්‍යෙන් මේ නිවසක් ගත්තහම අපි මේ සියලෝ කැල්කුලේෂන් එක ගන්්ඩෝනේ ස ජීවී බාර ජීබාර සුළම්බාර සුළඟෙන් වන පාරසිරික බාර සහ වෙනත් පාර සියලෝ දේ සංගටනය කරලා තම අප මේක ලෝඩ් එක නිර්ණය කරන්න වන ඊට අනුරූපෝ තම අප සඳ යොදන්නවඕන වැරැගැනුම් න काම්මදම්ගේම එක निर्ණය කන්නත සඳහ කලා මේ රूप සටානता වෙලා ය इ रूप අवाරමල පලල निර්ණය කරන්න ඔය අපිහොයා ගත් ලග रूप අ पाලवा නිර්माණය කරන්න පොතනින් ඔය කොටස ඉවර වෙනවා එකන බාරයන් සම්බන්ධ බාර දැන් අද අපි කතා කරා කොංක්‍රීට් ගැන කතා කර ඉඩ පස්සේ නිවසක වඩ තියෙන පුම් භාරයන් සම්බන්ධව කතා කර දැන් අපේ මේකේ ඊළඟ වැදගත් කොටස වහල ගෙදරක ගෙදර අපි ගැයක් නිර්මාණය කිරීම විධ ස්ටෙප්දම් පැන පැෙනයින්නේ අපි මුලින්ම කතා කරේ මුණද මුලින්ම කතා කරේ අපි මේකරන සම්බන්ධ ගඩොල් වර්ග මොනාද ගෙදරක් හදරන අවශ්‍ය ගඩොල් ගැන කතා කර එට අපි මැටි ගඩොල් ගැන කතා කර ඊට පස්සේ කොන්ක්‍රීට් ගඩොල් ගැන කතා කර ඊට පස්සේ අපි කොක්‍රීට් ගැන කතා කර එතකොට කොන්ක්‍රී් වල්ඩ අමුද්‍ර්වය ගැන කතා කර ඉට පස්සේ වැරගැනුම් ගැන කතා කර ඉට පස්සේි ගෙදරක ස්ටක්්චරක ගහල ඉවරනං එගන ඒවල කම්බි යොද නාකාරය අපි බාල්ක සහ ස්ලැබ් දාා ආකාරය ඒව ගැන කතා කර කොන්ක්‍රීට් ටැම්පත් කරනා කාර ගැන කතා කර තැන් අපි කතා කරන්න යන්නේ ඉළඟට මේක තවා දර ඒ තමා මේ වැදගත්ම තවා දේර වහලේ වහලය අපි වහල මලි දේ තමා අපිට ආරක්ෂාව ලබාදී සහ වර්ෂාවෙන් සහ විධ ස්වභාවික ආපදාවලින් ආරක්ෂා කිරී ආවරණයක් සහ ආරක්ෂාව ලබාදී තමා වහලකවතියන මූලිකමදේ එතකොට අපි ඉදැ වහල සඳහා යොදාගන්නා අමුද්‍රව් වය මේ වහල සඳහා යොදාගන්නාව අමුන්ත්‍රය ගත්තහම මේ අමුද්‍රව්‍ය තමා ප්‍රධාන වශයෙන් මෙ තියන්ද දුවල ප්‍රදාා තිරේ දදිස්සන ඇති පොල් ලතු පැත්තලියුණු අර්ධහු කවාකාරවුලු රටවුල්ලු ඉඩ අමතරව යකඩතහඩු ගැල්ලනයි සාල්ල පිත යකඩතහඩු ඇලුමීනියම් තහඩු ඇස්පස්ටස් පලාස්ි තාර බිටමෙන් එතකොට දපු දේ දැන් තැම් බලන්න්න දැම් වහලොවල්ලල ආනති ගත්තහම ආනති ගත්තාහම ආනති බලන පොල්ලතු වහල ගත්තතාහම ආන සියයට හැටත් හතලි පහත් අතර පැතලවුළු ගත්තාම සියයට හගැන න අංසක හතලි ස් පාත් අංසක තියහත් අතර අර්ධවෘර්තාආකාරව ගැන සිංහල හුගේන එක අංසක හතලි ස් පහක් වුවිත රටවු ගත්තා ම අංසක විප පහත්. ස් පහත්ත තර අපට තියගන්න පුළුව එත අසක විසි පහ එතකොට ඇයි මේ පොල්ලතුවලට ආනතිය වැඩියෙන් තියෙන්ට අනි සාමානම් පේන ඇති ස්බස්ට ලාස්ටි ගැල්නයි ඇලුමීනියම්ගේ දේවල්ලට නතියාඩයි අර්ධ ෘර්තාකාර පැතැනියුළු ගත් හ මානතිය මධ්‍ය ප්‍රමාණි දැ පොල්ලතුවල ගන්නපුේ ඇයි අනතිය වැඩියන්ෙලති අපි දන්න වතුර වැටුණහ පොල්ලතුවල පොල් මත වතුර තැම්පත් වෙලා සහරක් කලාවට දානතිය අඩුනොත් වතුර ගලායාමය වේගේ අඩුයි එතකට පොල්ලතු තුළ රැඳදිලා වතුර ඇතුළට කාන්දුවෙන්න්න පුළුවන්. දැම් බලන්න ආනතිය අඩු හලකට ඇතුළට සිරික ඩේනවා කියනවා ඇයි අර වතුර වැදිලා අර ඇතුළට කාන්දීමේ හැකියාව තියෙනවා තරෑන්ගල් එක වැඩිමදී වේගෙන් වතුර ටික පල්ල හට දලාගෙන යනෝ ඒයා ආකාරයෙන්තද සාමාන්‍යයෙන් කැලමනයිස් ඇලුමීනියම් තාඩුවගේ ත්තතා ආනතයයට ඒවල සාමානයෙන් අය වතුර රැණෙන්ට දෙයක් නෑ දොරර සාමාන්‍ය පොඩි ස්ලෝප් පැගත්තිී බාව පොඩි ආනති අති බව මේ වතුර ටික පහලට ගමන් කරනු එතට මේ ආනති සම්බන්ධ පොඩි අවෝධය ඇතියා ගැ මේ ච්චරම ලොකු වැදගත්කමන්න එවනට පොඩි අවබෝධයක් මේ අතර තියෙන්ඩ ඕනි ආනති මේ කත ලියාගම්මු අපි අම ඊළඟට දැමේ රීප් පතර දුර ි මේව සබන්ධයත් පොඩි අවබෝධයක් තියෙන මොකද අපි ගෙදරක් ගත්තහම ගෙවල්ලල වහල නිර්මාණයේ දී අපිට පරා තියෙනවා නීතිරීති ඒගැන ප්‍රමාණෝල්වට අපිවිීප් සකස් කරන්න ඕන පරාල දෙකාතර පරතරේ තියන්නවා සාමාන්‍ය රී රටවුළු සඳහා සාමාන්‍ය මලමීටර් දෙසිය හැත්ත පහත් තුන් සී අත් තර ප්‍රමාණයත්තම අපි තියන් රටවුලු සඳහා දෙසි හැත්ත පහත් තුන් සීය තර ප්‍රමාණක දුර පර්තරයකින් තම අපි සාමාන්‍ය රීප දෙක තියන් අර්ථවෘර්තාකාරවුළු සඳහා අපි සාමාන්‍ය මලමීර් හැක්ත පහත් සීත් අතර පවතිනනා අර්ධෘර්තාකාරවුලු සඳහා හැත්ත පහත් සී අත් අතර පවතිනවා. ස පරාල ගත්තාම පරල සාමාන්‍යයෙන් ඇස්පස්ටර්ස් වගේ වට සාමනින් පරතරය වැඩි නම සයිඉදායි සාමාන්‍යය උළු ගත්තහම රටවුළු ගතතාම සි නත්වපන එත තැම් බලන්න ඇස්පස්ටස් වලට ගත්තා අප පරාල යන්න ප්‍රමාණය අඩුයි තොට වියදම අඩුයි උළු වහලකට සාපේක්ෂ අපි සාමාන්‍යය උළුහලකට සාමානය රීප ඟින් ළින් ොදන්ඩන ොට වියදන් දෙකක් තියෙනවා පරාලත් ගාන්නන ප්‍රීපත් ළඟළග යොදන්ඩ ඕනනි මේ දුරවාල් සම්බන්ධන පොඩක් සටහනත් දා ගන්ඩ අපි දැන් ඊළඟට මේක වැදගත්ම දේ කතා කරන්නේ වාහලෙ එක කොටස් මේක සාමාන්‍යයෙන් විභාහක ප්‍රශ්න පත්තර වල නිතරම කෙටේ ප්‍රශ්න පත්තරේ දිග ප්‍රශ්න පත්තරේ උගාක් වෙලාවට ආනවා මේ කොටස් සම්බන්ධ කොටස් සම්බන්ධ සාමාන්‍යෙන් සෙවිලි දහව අනුව රාමෝ සාමාන්‍යෙන් වෙනස්සෙන සාමාන්‍යෙන් උළුහලකට සාමානයෙන් දැවප්‍රමාණය වැඩි. මොකරද උළුහලෙක ගත්තා අපි ඉසලක් කිව්වා සාමානය රීප ලඟින් ලඟින් වදින්නේ පරාලත් ගින් ලග වැදදින්නේ තකොට සාමානය ස්්බස්ටස් හලකට වඩා දැවමය වහලයක් අපි භාවිතා කරන උලු සඳහා තකොට ඒ සඳහා සාමාන්‍යය වියදම අරිට සාපේක්ෂව වැඩිසා. අපි දැ මේකේ අප වහලෙක කොටස් සම්බන්ධව තමා අපි ඉගෙනගඩ යන්න ද මම කොඩක් පැහැදිලි කරන්න වහලෙක ප්‍රධාන යටටලී එක මෙතන දැන් අප මේ උඩිින්ම තියෙන්නේ මුදුම් යටලී ගෙදරක බලන්ඩ මේ ඉහලම අපේ ගෙදර ඉහලින්ම තියෙන්නේ මොකදද මුදුන් යටලී අපි ලීවර්ග හොඳට අුර ගණ්ඩුවෝනේ ඉහලම තියෙන්නමකක්ද මුදුන් යටලී මුදුම් යටලිය තොට බලන්න මෙන්න මේක මොකත් මේක මොකත් මෙ යටටලී වර්ග කීපය මේක මුදුන් යටලීය මේකට අපි කියන මුලක් පරල් මුලක් පරාල් එකන සාමාන්‍ය ආනති තැමේ සාමානය පරණ ගෙවල්ලොල බලන් මෙන්න මේ වගේ ආනතව ගහල තින දැනු තුකක් ෙවල් බල වහලවල්ල ගපලට සඳ තියෙනවා මේට මෙන්න මෙතට පරාලට කියන අපි මුලක් පරාල එතකොටට මේක මුදුම් ජටලීය තො මේකට අපි කියනවා කානු පරාලේ මේකට අපි කියනවා මකක්ද කානු පරාල එකන මේ වගේ පොටස් දෙකක් යෙදරක කොටස් දෙකක් යාාවන්‍ය තැනට අපි කියනා මොකදද කානු පරාලේ සාමාන්‍යය මේ මුදුන්යට ලීිය සාමාන්‍ය අපි දෙසීය පණහා සයිස්සකේ තමා ගන්නේ එක්කෝ එකසේ පණ පහා සයිස්සක අපි භාවිතා කරනවා එතකොට මේ සාමාන්‍යයෙන් මුලක් පරාල අපි සාමාන්‍ය මේක ඇතුල තියෙන නැත්ති පරාල සම්බන්ධ කරන්න ින් හරස් අතර තියෙන පාල සම්බන්ධ කරන්නති භාවිතා කරනවා ඊළඟට අපි කාණු පරාලය මේ වගේ කොටස් දෙක් සම්බන්ධ ගැන ගෙදර මේ වගේ පලු දෙකක් එකනකර සම්බන්ධ කිරීම සඳහා අපි සාමාන්‍යෙන් කානු පරාලෙ භාවිතා වෙනවා ම මේ ගෙදරදීම අපි පෙන්නන්නම් තව අපිට මේකට අදාළ වන තව කොටස් කීපය මේ තමා වඩි මුලල් මේකට අපි කියෙනා වඩි මුුලල් ති වඩි මුලෑ වඩි මුලෑල්ල තම අපි සාමාන්‍යෙන් දැන් ඉෙදරක වතුර ගලාගෙන එන වතුර ගලාගෙන එද්දීඒ වතුර ලයින්ස් එකනේ පල් හැට ගමන් කරන්න පිලි සවි කරන්න අපි මේ මේ වඩි මුලෑල්ලට තම අපි සම්බන්ධ කරන මේකට අපි කියන බාජුලෑල් මේකොට් මේකොටසට කියන අපි බාජුලෑල් මේකට අපි කියෙ බාජුලෑල් කට වඩිම් මුලෑල් බාජුලෑල්ල තියන්නේ සාමාන්‍යයෙන් මේ පැත්තෙන් එනසිී රිකඩ පරාලොවලට ගැදීම වලක්වන්ඩ කෘමීන් ඒ වගේ සත්තුඒම වැලැක්වීම සඳහා ඒ වගේ සඳහාසමා අපි මේලාට මේ බාජුලෑඇල්ල අපි භාවිතා කරන්නේ එතකට අපි දැ මේකෙදීං කොටස් තුනයි කොටස් පහක් කියල දුන්නා එකත්තමා මුදුම් පරාලය මු මුලපාල සහ කානු පරාල මුලප්පරාලේ කානු පරාල තොකොට ඊට අම තැරව මා කිවා වඩිමුලල් බාජුලෑල් ඉවා අපි බලමු ඊළඟට තව මනාද අපි භාවිතා කරන තවත් කොටස් මනාද තියෙන්නේ කියලා තර දැම් අප එක තමා මුදුම්යටලීය දෙකතුන මේක නෑ මෙරූ පෙනෑ දෙකතුන දෙකතුන ලොකුරූ පෙතමා තියෙන්නේ හතර ගත්තහම මේ අපි කියෙන අට්ටාල බාල්කය අට්ටාල බාර්ගය අතුරු යටටලිය කියලා ති මේ සඳහා භාවිතා කරන්න මේක අපිකිෙනවා අත්්ටාල බාල්කය හතර ප බිත්ති අටලීය පා අපි කියෙන බිත්ති අටලිය කැන බිත්ති දෙක මදින් පරා ලොක්කෝ මෙතන මෙ හා සම්බන්ධන බිත්තියට සම්බන්ධන පරාල සම්බන්ධන බ බිත්ති යටලීය. එ තමා පහා. ඉට පස්සේ හය වෙනුවට තියන්න නම් පොදු පරාල පරාලෙට තමා දාළ තියන්නේ හය මෙය විල පරාලේ හය විදියට සම්බන්ධ කල තියන පරාලේ හත රීප්, මේ අතරතුර මේ පොඩි පොඩි රීප කීපයත් පෙන්න්නනවා එරී පොඩියට පේන්නේ හත හට තමා අට තමා වඩි මුලෑල් ම ඉස්සල රූප පෙන් වඩි මුලෑල්ල අට නම්ය මේ කනෑ නමය මෙතැනින් තම අපිට ගණඩ වෙන්න මෙතින බාජු ලෑල් තමා බාජු ලෑල් මෙයවෙලා බාජුලෑල් ඉට පස්සේ දහය දහායඇවිල්ලා රුරුුුාව දහය කුරුපාව එකොලහා පලාදේ එකළ තලාදය දහය කුරුපාව ඔය ටික තමා ප්‍රධානව වාල කාප්ප කියන්නේ ව අපට වෙ විද හැට තලවලින් වහලවල් හදාගන්නන තෝට අපි මීට අමතර වෙන වහල වර්ගී පකටයනවා එකට අපි කියෙනවා තවවාහල වර්ග ග තින කාප වහලුව. එතට අපි දැනගඇති යුතු ේවල් මේ කිරි දැන් අපි දැනගත්තා තලාදේ කුරුපා කුරුපාවතව මේ දෙක සක්තිමත් ප්‍රධාපවතින ලියතම බලය බෙදලා ඇල තලාදටඇ විල තලාදෙන් මේකේ බික්තිවලින් දැසබ තුළින් පල්ලෙ හට ලෝඩ්ක පල්ලෙ හට ගන්න මුදුම් යටලීය තියනවා පරාලෙ තියනවා ගුරුපාව තියනවා තලාදය වඩිමුලෑල් බාජුලෑල්ල තිබබ මෙතන මෙතින බාජුලෑල් මුදුන් ඇයටලිය මුලක් පරාලෙ කඩු පරාලය රයි යිටික තමේ ප්‍රධාන කාරණ මේ ප පොඩි නෝට්ට එක කලියාගන්න ඕන අද කාලය අවසාන නිසා අද දවසට අපට ලැබි තෙමන කාලය මෙතනින් අවසානයනවා. අද අපි ප්‍රධානග ගොඩනැගලි තාක්ෂණවේදය යටතේ ප්‍රධාන මාතෘකා කහිපයක් කත කතා කර කොන්ක්‍රීට් ගැන කතා කර. යොධන බාර සම්බන්ධ කතා කර වැරගැන්නින් බෙදනාකාරගැන කතා කර මේක මූලික කොටසක් අපි කතාර වාහල තවටික පිතියන කතා කරන්න වහල වර්ග කීපත්ති නම් වහල පැතලි වහර ආනතිවාහල ඒවා බෙදෙනවා පියවයුක්ම තනියු ඒවගේ කොටස් කීපය කරබද අපඒ එක ලබන සතිය කතා කරමු අද දූලපුතාලට ලොක අවෝධයක් ලැබෙන් ැටිකිල්ල හිතනවා එන දුව පපුතේ අපි ලබන සතිය දූලපුතාලෙක් හමෙන බලාපොරතුෙන් අද අප මේ පිසරසය මේ වැඩ සටන මෙතැන න අතර කරනවා Ay bu.